සාවානය ්‍රද්ධාව කියන්නේ බලයක් දැන් තියෙනවන පුත්‍ර බලය කියලා ගෙදරක ඉලන්ධාරි පසහිදනෙ කිටියොත්තේම ගමක් පෙරල්ලන්නට අම්මල්ලගේ තාත්තලගේ කතාව දරුවන්ගේ හයි අරගෙන එහි පු්‍ර බලය ඒළඟට අතේමිට සල්ලි තියෙනවාන සල්ලිති යනවාුවනම් ඒකට කනෝ දන බලයේ කියලා සල්ලිවලින් මනිසු නටවන නැටවිල්ල බලන්න ඉරි දන බලය. සල්ලිතියන කාලේ අර සින්දුවක තියෙන්නේ සල්ලි තියන කාලේ මිනිස්සු බයිනවගේ න අදධනවත් මනුසය දුක්්පත් මනිසුන්ට සේවක මිනිස්සුන්ට බයිනවන්. බයිනුවට ඒ සල්ලි තියන මනුයාගේ බැනුම ඒ අයට ඇහෙන්නේ සින්දුවක් වගේ. සල්ලි නැති කාලේ හිනාවනොත් ඇරද. සල්ලි තියන කාලේ ලෝකයේ මණඩාගෙන කකුල් දෙ කළඟටෙනවා. ල නැතිකාලි ලෝක මලුවුට කළව පත්වයෙනවා ධන බලී දෙන් බහභෝග බලය ත්‍රීවිල්ිකගියොත් හැමදැනව නතර කරනවා පුංචි වානයයක් ගයොත් හැම දනව නතර කරනවා ලොකූ හානයක්ගියොත් බලන්නේ එකුම් බලය නිලතල බලය ඇබ ඔක්කෝම මේ ලෝකේ තියෙන සාමාන්‍ය දේවල්. ඒක මේ ලෝක සමහලට ඒ ධන බලයයි ඒ නිල තල බලය ඔක්කෝම මෙහිට්ට විතරයි. මේහින් අපිටරට ගියොත් එක්කොම සෙල්ලංඟිවරයි. නමුත් හඒවගේ ලෙඩක් හැදනොත් තිවරයි ැ ම දන්න පවුලක දරුවෙකුට අසනීපයක් හැදුන ඒ දරුවට මාසිකට බිහිත් පෙත්තක් ගේන්න ඕන ඉන්දියාවෙන්. ංලක්ෂ පනස් පන්දහි එක බිහිත් පෙත්ත සතියකට. ඒ බෙහිත එන්නම් දරුව ජීවත්තවෙන්නේ අම්මට තාතට පණපිටින් දරවා මැරෙනවා බලන්ට බෑ ගෙවල් දුරුවල් විකුණල හරි දරුව බේරගන්න ඕන ධනය කියනක නැති වෙන්ඩ සුළු වෙලාවයි කියන්න. සල්ලි කියනෙව නැතිවෙන්ඩ සුළු වෙලාවයි සුළු වෙලාවට අදාවමාව මුණ ගෙහින්න මහත්තේ එයාලා මීට අවුරුදු විශ්කට ගනිී කලි ලංකා ගොඩාක් බිස්නස් කරපුයි. ඒ බිස්නස් නැතිවිච් හැටිකිවවා. තුන් දෙෙන කැුතුවෙලා බිස්නස් කරල තියනෙ බිස්නස් නැත්තර්ම නැති වෙලා එක්කනෙ තුවක් වෙරන් තමම්ම විඩිතියාගෙන. තව එක්කනේ පැරලයිස්සේලා. මේ මහත්තය රට පැනල. නොමුත් කොහ මරි මනන්තයද දෙෙන් ජීවතයෙන. අව මහත්තෙක් මමුණ ගෙහින්්ාව ඒ මහත්ත්‍ය මාතක කිව්වා මේ බිස්්නස් කඩා වැටිලා මේ කෝටි ගණන් අතින් අල්ලපු මිනිස්සු දැන් ඒ ඔක්කෝ මේ තප්පරේඩ මෙවා නැතිෙන පිගන්න පුද්දු මැදයක්. දැන් පාර යන වාහනයට පණින් හිතෙනවලු යස මම කතා කරල කතා කරලා ගෙන්න්නගෙන් මේ එකන කිසිදේකට බවි්ඩිපා කියලා පිරිට්ටික කියල සිෙට් පැතුවා. මනුසයට ජීවිතය දුන්නා මේ සල්ලි කියන ජාතිය නම් මනුස්සේ ඇති නැති කල්ල දානම් සල්ලි වලින් කරන්නම් ගත්දන්නවාද උත්ස්සල පොලේ ගානු. මෙහේම උඩට ගන්නවා ඇරන් තප්පරට කුඩු පට්ටන් කළදාන. සල්ලි වලට නමක් තමයි උත්සල පොලි ගෙසිීම. ම හරි හේතුක් ඇති මංුවවා කියන්න හිීනෑ මොගත් කියවුණා. සල්ලි කියීන ජාතිය. ම කියන්න උත්සා කලින් සල්ලි දෙමනුවද කියල දන්නේ. මේ මහත්තය මට කෝල් කරලා නෑ කෝල් කල්ලන්නේ කෝමරි සම්බන්ධ කරගන්න පැරුව කෝමරි මාව හොයාන්ගේ නෙවල්ල අඩාඩාමී විස්තරී කිීවී. ඒත් මමකිීහිප විටම් පැතික් සේප කලා ඒවන සියල් අභියස ස්්‍රද්ධහ බලයම ඉස්සර හටාව. බල ඉදිරි අපි දුරුවලයි ස්්‍රද්ධහ බල ඉදිරිී දුරුවලයි ශ්‍රද්ධාව කියන්නේ බලයක් බුද්දුම විදිී මනුස්ස්‍යටු ජවයත් දෙෙනවා එනිසා යාඩාහ්ඩාව ුදදුවන්නේ අඩාහඩා දුවන්නේ සෑයක් හැදීමේ ආනිසංසේ එකම ලෝකෝත්තර ආනිසංසේ තියනෙ චෛත්‍යයක් හදපු මම රහතන් වන්සේ ලගේ ජීවිත කතා දහස්ගන්නක් කියවල තියෙනු. ඒ හැමකම චෛත්‍යයක් හදපු එක්කිෙනෙකුට එකම එක ඉරණම අත්වෙලා තියෙනෙ. ඒකාන්තෙන් අමාමහ නිවන්නම අවබෝධයනවා. විස්තූපවලට උදව්කරපුයට එකම එක ඉරණම යත්වෙලා තියෙනෙ. ඒකාන්තෙ අමමාමහ නිවන්නම අවබෝධයලා තිේරුම්. ඒකයිහි ආනි සන්සේ. එදකට බොහෝ මමාරුවෙන් මිනිස්සුත් එකතු කරගෙන. හදාගන්ඩ වෙහිස්ස මහන්ස වුණේ ස්තූපයක් ගැෙන කිවේ. පාලුගම දොම්පේ භාවනාංසුපුුව මංමීට අවුරුදු දහතොනගට කලින් මම ඉඳල තියනවා. හරි පුදුමයි අපේ මතක මේ පාරවල් එනකුට මට මතක නෑ. මේ හසර ඉතින් කලකිරට වටින දේව. අනේ කලින් ජීවිත කොහම නම් මතකති එදල. ගේ බුදුරජාණන්හන්සේට කල්ප කෝටි ගානකට කලින් බීපු වතුර එක මතකයි. කල්ප කෝටි කෝටි ගානකට කලින් බීපපු වත්තුරක මතකයි මගේ බදුරජාණන් වහන්සේට. මංමීට අවුරුදු දහතනට කලින් මෙ හිටිය මේ ගංවල ගෙවල්ලත් ම ගිහිලති න ගොඩා බෙත් තේත්වයන්න නමුත් දෙැමොකක්වන් මට මේ අවරුද දහතනුට මතක වෙලා. ඉතින් ඒ නිසා ඉති එක බැත්තකින් මට සහතුඩුයි අපිත් හිටපු තැනැක්ක ස්තූපයක් හැදෙන හැදෙනකොට ඒ ස්්‍රද්ධාවන්ත උපාසකයගේ ඒ සැදැහැබර පින් ප්‍රාර්ථනාව කිෂ්ට කරන්ට යං උපකාරයයක් කරන්න ලැබීම බහන් කියෙක් කොට සලකනවා. එතින් මම කියන්න කියපින්වන්නේ ඔන්න සල්ලි ධනය එකතුකරගත්ත ගමන් ඒ ධනීින් කරන්න පුළුවන් දීවල් තියෙනවා. ඒ තමයි. ොඳ ගියයක් ගණඩ පුළුවන් ඒවාගේම යාන වාහන ගන්න පුළුවන් ඒවාගේම ඇඳුම් පැළඳම් ගන්න පුළුවන් කණ්ඩ පුළුවන් දෙැන් සල්ලි එකතු කිරීමේ තියෙන දේවා ලෝවනේ සල්ලි එකතු කිරෙක් කවලොත් එක්කෝ ගියක් අපිට හොඳට ගියයක් කදාගන්නඩ ඕන එක්කෝ යා හො අපිට හොඳ වාහනයක් ගන්න ඕන එක්කෝ දුවගේ වෙඩි එක එක්කෝ ඔයවගේ මොකා හරි ඒ සියල්ලට මික්ක නමයි තියෙන්නේ කාමය. කාමේ පිණිසයි මිනිස්සු හඹු කරන්නේ නෙක්කම් මඉදනෙවයි. හැබැයි ඒඔක්කෝම මිනිස්සුදාලය නම්. ලංකාවී ප්‍රසිද්ධ හාමුදුරු නමක් අපවත් වූනම්. අපවත්වෙෙල්ලා ග සාමානෙන් අපිෙම හමුදහරණයක් පන්සලකට ආසාව තිබ්බ කියලා දැන් පන්සල බොහු මාරුවවෙෙන හදාගන්නේ. සාමාන්‍යෙන් පන්සලකට ආසාවී මැරුණුත් හාමුදුරු නම ඒ හාමුදුරු ඉප දෙෙන්නේ පන්සල්ලි කුණු අතුගාල දාන තැනකි නොයි ප්‍රේත විමානනිතියන්නේ. එතුරු මුළු පන්සලේම කුණු අතුගාල අර ප්‍රේත විමානට කුණු ගොඩට දැම්මට පස්සේ අර කුණුටික ක්කෝ මොළු ඇතියාගෙන පන්සලවට ඇවිදිව නොයි ප්‍රේතය. ඒ තමයි කියයනව ආවාස මච්චරී යවිපාක. ඉදුර කොුණු අතුගාල දෙමට පස ඒවා ප්‍රේතිෙක් ගත්ත කියලා අපට පේෙන් නෑනේ. දෙැ මෙතන ගොඩාකින්නේ කොම්පියටර් පොෝන් අතපොතගානයි. ඔයාලා යංකිසි ෆොටෝුව එකක් හරි මක් හරි කොපි කරල ගත්තට පාසේ ඔයා කොපි කල්ල ගත්ත පොටුව එක එනවා අතන පොටුව එකත් තියනවා. ඒවගේ තම ප්‍රේතලෝකයේ කුණු ගොඩ මෙහෙම ගත්තට පසේ ප්‍රේතියාට කුුණ ගොඩා අත තියනවා. අපිට කුණුකොඩක් පේන්ට දෙනවා. ආවාස මච්චරිය. විතකුට තමන්ම හදපු පන්සල තමම්ම කුණුටිකක් කොළු විතියාගෙන වටීට යන ප්‍රේතික් කලානේ. ඊළඟට තියනව තව තියෙනව මසුරු බවක්, ධනය හම්බු කරන්න කියට පස ඉන්න මසුරුකන්. කුල මච්චරිය කුල මච්චරිය කියන එක විපාක තමයි තියනවා ඒකන් කුල මච්චර කියන් එක පව්ල්ලකට මාසයි. මෙයාලත්ව ගනිත්ත එකතා කර නොට කැමිති නෑ කෝල් කරනොට කැමිති නෑ එයාලම ඕන එහෙම වනාට පසේ ඒ මසුරු බවින් උපදිනවා මැරිල ගාට පස්සේ ඒ ගෙදර පේන තැනක උපදිනවා. උපදනකොට අර ගිදිට මිනිස්ුවෙනකුට මෙයා කැමැති නෑ පිච්චෙනවා. අන් අර ගිදිට කට්ටයනවා. එදදු ඒගෙද මිනිස්ශඇල්ල මෙයාලට ක්ඩ දෙනකුට ෝඩ දෙනුට ඒකාර ප්‍රීතියටට හොඳ පේනවා. අනේ අපි දායක පවුලින් අනිත් අයි වෙන මේ කනවා බොනවා කියලා හිතනකොට මේ ඒ දුකට උනුල්ලේ වමන යනවා. උණුලේ බඩ යනව ඒක්තරා ප්‍රේතයෝනිය. දායක පවුලකට තිබ්බ කැමැත්ත ඔහු ප්‍රේතලූ කකිපදනා. ලංකාවිට ප්‍රසිද්ත කෙනෙ කිදයක් ඒ කෙනා මැරෙනකොට දොඩුවක් දොඩුව මැරුණේ මගේ බැංකුපොත මගේ බැංකුපොත කියලා බැංකුපොත කෝටි තුන්සියත් තිබ්බා. මගේ බැංකුපොත මගේ බැංකුපොත කියලා මැරෙනකොට එයා මැරිල්ලා ඉපදුනේ ප්‍රේදලෝකයේ කෝටි තුන්සීයක් එයාට ලබල දුන්න විපාගෙමකදද කටි තුන්සයක ධනයේ ප්‍රේතෙක් කළම් දුප්පත් ගෙදර දුප්පත් අම්මා මුට්ටියෙන් බෙදන බ බත්හැන්දිින් උන්ද දිවියලෝකිටරඟ යනවා දුප්පත් ගෙදරක අම්මා බෙදන බත්හැන්දිින් උද දිවියලෝකටර යනවා එහෙවු ලෝකයේ කෝටි තුන්සයක් ප්‍රේතෙක් කළම් ධනේ විසින් තමා ප්‍රේත යෝනයට ඇරගෙන යන හැටේ. පෙරේතගම. ලස්සන නෝන ලැරගෙන ඒ ලස්සන නෝනලාට කෑදර මහත්තුරු මැරුණර පස්සේ කෑදර ප්‍රේතව වෙනවා. ලස්සන කෙලි කෙල්ලෙක් අරගෙනේෝ. අව ලස්සන ප්‍රේතලෝකට ගියා. මේ ලෝකයේ ස්වභාවය. පව් අපපා කරහිතෙනවා. හන්සේ මහන්සේල මහන්සවීල අවරුදු ගාන මහිතේ මහජරිව රයද්දු කයියද. සල්ලි හම්බු කල හම්බු කල තමන්්ඩි කල ලස්සන ගයක්හදන්න ඕනි කළ සල්ලි එකතු කළ එකතු කළ ප්ලෑන් ගහල පලෑන්ග හල මුල් ගල්තිී බා. මුල් ගල්තියලා පහෝදාම හටටක් එකහෙදිල මැරුුණ. ඒ මුල් ගලයම බහිරවය වෙලා එපදුුණ. ජීවිත කාලෙම හම්බපු කරපු දනීින් හ බහිරවලෝ කරග නි්චා. දැම් බලන්න ඔබ හම්බු කරන ද දෙවල්ලනින් ඔබ කොයි ලෝගිට රංන්න දක. හාදරනව පුරදදුවෙල හිටිය හැම දාම ආධාර ලබින් රාධාර කවන්ටරේ බලනවා. ලාච්ච බල්නවන් සල්ලීක ගණන් කරන කල උනාාසරන වින් දෙයන්න. මැරුණා කටින් පනුව වැටෙන පිරීතෙක්වෙල ලාච්ච මිපදුණ. දැම් බලන්න තමන් ගොහේ උපදීද තුරුෂනාවත් එක්ක තුරුෂනාවත් එක්ක කාමයට තමයි මිනිස්සු ධනීවියදන්ක ඒ අතර කලාතුරකින් කලාතුරකින් මනුසේ හම්බුකන්න ධනෙන් ශාසනීට යමක් කරනවා ඔහු දෙව්ල උපදිනවා ඔහු නෙවන කරායනවා කලාතුරකින් ඔයාලගේ පවුල්වලය ආච්චිල සීල මුතුම් මිත්තුව කරපු දෙයක් දීනවද කියලා බලන්ට මුළු ගමම කතාාවෙන හැම මනුස්‍යයාගේ මධ්‍ය එකතු වන්න තැනත් දීනොද කෙල බලන්න. ආච්චිල සයල මුතුම් මිත්තු කරපු. නැත ඒඇ අතරින් කලාතුරකින් මනුස්සයෙක් ධනයක් උපායලා කෝට් ගානක් මිනිස්සුන්ගේ අත් එකතු කන්න තැනක් කදල මැරෙනවා ඕහ දදිව ලෝක උපදිනවා. ඌහු අමා මඩිවන කර යනවා. සමහර මිනිස්සු මේ ලෝකෙට එනවා පෞගරගෙනම යන්ඩ. සමහර මිනිස්සු මේ ලෝකෙට උප දෙෙනවා පින්කරගෙනම යන්ඩ. අපි මම දැකල නෑ නමින්ද අහල තියෙන පහත්තෙක් තමයි රුවන්ගලි සැහහි වටේටම තනකොල කාපට්ටික දැම්න්නේ. මහබෝදධී වටේ තනකොල කාපට්ටිකදැමි වජිරාසනය වටේටම තන කොල කාපට්ටික දැමිය. ඊළඟට දම්බදිව වජරාසනී වටේටම සනකො කාපට්ටක දැම හැම පෝයටම ඒ වජරාසනය රුපියල් ලක්ෂ ගානක මල්වලින් සරසනව. ඔහු කවුරු ද්දන්නේ නෑ. සිරීපාද කන්ද පාමමුල ඉඳලා මුදුනට පස් පෑගෙ නැතිවෙන දැන් පරිපල් හ. මිනිස්ුිය ලෝක ුපදින්නේ පින් කරගෙනයන්න ඔවුන් තමයි ඇරං යනාය ඒ අයාතරින් සමාරයින රුපියල් දහය ඉනෙන් ගන්නේ ඇඟෙන් ඇත කෑල්ලක් ගන්නවාගේ. මොකටද මනුසුලෝ හිපදුනේ. මොකටද මනුසුලෝ හිපදුනේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයක් ඇහෙන ඊළඟට තතාගත ශ්‍රී සහත් ධැරම යහින කල්ලයාන මිතුරු තැසරු කරන්න පුළුවන් මනුස ජීවිතයක් ලැබුණ එකට කියන වශයන ශම්පත්වය කියලා. මගේෙන් හාමුදුර නමක් කද කෝල්කල් ඊයේ කෝල්කල් ලැහුවව හාදුරණී සවන ශම්පත්තිය ගැන්නම කක්ද. මංකව හාමුදුරුවනී තප්පරී කෝටි කෝඩිගානකට බෙදුවට පස්සේ ලැබෙනවානන් යන්කිසි අගයක් ඒකට තමයි ශෂණය කියන්නේ. තප්පරේ කෝටි කෝටි ගහනකට බෙදුවට පස්සේ ලැබෙන අගේට තමයි ක්ෂණය කියන්නේ. මේ සංසාරයේ ගමන් කරලා අපි ආපු දීර්ඝ සංසාරිීත්්‍යෙක්ක මේ බුද්ධ සාාසනයකුයි මනුසු ජීතෙකුයි අපිට ලැබුණ නික්්ෂණයක. තප්පරේ කෝටි කෝටි ගානකට බෙදුවට පස්සෙ ලැබෙනගේ කම්බිලතියනෙ. ඒකෙ තමයි මේ කසාද බඳින්නේ ගෙවල් හදන්නේ ගමම් බිමං යන්නේ. නාඩගන්න අටන්නේ කේලන් කියන්නේ එකකාගේ ඇදකුද හොයන්නේ ඉරිසියාවෙන් ඉන්නේ අනිත්‍යවුන්ගේ වත්තුවල පොල් ගණන් කර කර ඉන්නේ. මේ ඔක්කෝ මර්ෂණය අස්සේ. ඒ අය අතර කලාතරකින් මනුස එක්කි පෙදිලා. ඒෂනයෙන් ප්‍රෝජනය ගන්නවා. එක්කෝ ධර්මාවබෝධයට යොමු වෙනවා එක්කෝ ධර්මාවබෝධියටට කුසල්ල පදවනවා. ස්තූපයක් කරපු පින්න විපාග දෙන්නේම නිවනට එක පුදුමයි බුද්ධ ශාසනයක කරන පින බුද්ධසාසනයකම විපාග දෙනවා. පුදුම දේවල්ලේවා මේ රටම එක්සේසත් කරලා මහා ස්තූපය හදපු දුට ගැමුණු රජ්ජුරහෝ කළේ කලින් සංසාරයේ සාමන හාමුදුරු නමක් වෙලා චෛත්‍යකට යන පාරි පඩිපෙල් තුනක් කල්ලා තිනෙන එච්චනැරු පින චෛත්‍යයකට නගින පඩිපෙලේ ගල්දුනක්තියලා. ඒ පිනට මේ රටේම රටම ක්සස් කරපු චක්‍රවර්ති, රජරු බවට පත්වන. ඔහහු, අහස උසට් තියෙන තුන් ලෝකෙ මසදරස ෞතම් බුද්ධ හසනය මහා ස්තුූ පෙහෙදවා ස්වරණ මාලී මහා සෑරජාණන් වහන්සේ. පින විසින් උත්තමයක් කලා. ඒ රජුරුව මෛත්‍ර බුද්ධ ාසනය ප්‍රඥයෙන් අග්‍ර ශ්‍රාවකැවෙනවා. පින් විසින් කරන දේවා. පින විසින් කරන දේවල්. ඒ නිසා පින්වත්න්නේ තවත් කුමට නම් පිනට ප්‍රමාද වෙනවද. තමන් හරිහම්බු කරන දේවල්. සමහර වෙලාට තමන් හංගල තිනවනම් කොයි හරි තැනක දනය ඒ හංගපු ධනේම මතක් වෙනවන? හංගපු ධනේ වෙන්න ඕන්නෑ. නැති දනී ගැනහිත හිතයිඉන්නවන. අනේ අපිට අරක නෑනේ අනේ අපිට මේක නෑනේ කියලා. හැම වෙලාම කාම විලාපෙන්නවනම් ඔවු මැරුනට පසේ යන්න දුගතේ. තියෙනවා තියනවා කියන පම්පෝරියත් දුගතිය උපදොනවා නෑ නෑ කියලා නැති බැරිකම කිය කියායින්න කාම විලාපයත් දුගතිය උපද්දනවා. ලේසි නෑහ මනුස්්‍යෙකුට සුගතිය යන එක. ලීසිනෑ මනුස්්‍යෙකුට සුගතිය යනඒ එක. ඉතින් ඒ අයාතර තමයි කලාතුරකින් කනිෙ කුසල් උපද වන්නේ පින් උපද්ද වන්නේ මතක තියාගණ්ඩ පින් කරඩ කුසල් කරන්න ගියාට පස්සේ හොන්ත ගුටියක් කණ්ඩ වෙනොම්. සැනසිල්ල සුන්නත් දූලි කරනවා. මේ මනුස්්‍යයාට. පින්කරගෙන හො මනුසෙක් වෙන්න ඕන කියලා හදනවනේද ඒක මේ වගේ. කෝටි ගානක ගවරැලක් දක්වනවා එක ගවේ එක ගවපාලයකයෙක්. එක ගුපල්ලේ කෝටි ගානක ගවයටිකක් දක්කාගෙන යනවා. ඒ දක්කාගෙන අදින් එක ගවය අනි පැතැහැරුණා. අර කෝටි ගානක් හරක් මැද ගවපාලකයට පේන්නේ කවුද. හැරිච් එක. ඊට පස්සේ තඩි ාන්නකාටද හැරිච්ච එකටමයි. කෝටි ගානක් මිනිස්සු අතර. ානගාතය කරර හොරකං කර කර අනිතගේ ගෑනුම් ළඟට රිංග අරිංග සල්ලාලකං කර කර පච හලහලා බිබී බේබද්වෙලා යන ලෝකයේ එක්කෙනෙක් ඒකට තියන මුදල් වලින් ැයක් හදනවා. වෙහෙරක් හදනවා දන් දෙනවා බනහනවා කුසල් කරනවා ඒයා පේනවාර ගව පට්ටි හැරිච්ච ගවය වගේ ඊට පසේ දිගටහරාට තඩිබානවා. ඔහුට සංසාරී කරපු පිම් බලයක් තිබ්බි නැත්තම්. ස්්‍රද්ධහ බලයක් තිබ්බි නැත්තා. එහෙම බැටකනගුට හිතෙනවා පින් කරන අපිටමයි කරදර. අනේ පරණ විදිටින්ව බං කෙලායි පරණ පුරුදු. ආය ගවය හැරුණ අනි පැත්තට. මෙන්න කරතරටි කියවරයි. ඇයි කෝටි ගාන කරක් නැදේකත් හැරුණයි පැත්තටමක්. ගුටිකකාහරි ගුටිකකාහරි, ගුටිකකාහරි. එක තැන හිටිය තර හරක්ටික යන නිසා ඔහුට ගවපාලකයාව මිස්සේනෝ. මං මේ කියන්නේ අද කාල පින් කරන්න ගැම හොන්ද ගුටියක් කන්නවන අඩන්ඩ සිද්ධවා නින්දා අපහසේනවා. නින්දා අපහසේනවා. ගොඩාව පන්සල්වල පන්සල් වැහිලයන්ට හිතුව තමයි එකක් එක්කු දායකය නැති බංගස්ථාන ගොන්නවා. ලැබිෙන මුදල. ස්‍රද්ධාවෙන් දුන්නදී විනාස කරල්ලම පම්සල්ට සාපය වදිනෝ ඒම නැත්තන් අවංකෝ මිනිියෙක් යමක් කරන්්ඩ හදනකුට වටේපිටේ ගෑනටික කසුකසු ගානු. ඊර් පසව ගංවලීවා ගෑනුන්ට හපම් පිරිමි. එවමුත් ඕකට එකතුනවා කඩවල් පිළේදී. ඊර් පසේ තැන තැන ශ්‍රද්ධාවන්ත මනුෂෙකුට ගරහන්ට ගත්තර පස්සෙ ඒ සාපිත් වදිනවා. නොව විදිර මයි ගොඩා ගංවල පන්සල්වැහිලගේ. නමුත් ඒ අතර ඔය සියලු බලවේ ගභියෝග ජයගන යංකිසිගෙන කුසලයක් කරන න පින් කරනවන ඒක පුතුමයි. දැන් මේ වහන්තය මොකා හරි සංසාරය පිනකත කෝහොමරි ජයක අත්තාගෙන වචන කියන්න පුළුවන්. අපි අඳුරන මහන්ත එකේද මෙයා මිත්‍ය දෘෂ්ටික ඉඳරලා ධර්මහාලා කුසල් වැඩවා. දුර්මයා හොඳට ඒ මිත්‍ය ආදෘෂ්ිකව ඉන්න කාලේ හොඳට ගේ හැදවා අතේ මිටි සල්ලි කවදාවක් නැතිවෙන්නේ. මෙයා ධර්මයහාලා යම් දවසක නරක වැඩ නතර කලාද. නතර කලා ඔහු හිතුවා මං බුදුරජාණන් වහන්සට බුදු කුටියක් හදන්න ඕන. ඒ හිතපු දව ඉඳලාම අතට සල්ලියනක නැතුරුුණ. ගෙදර කණ්ඩ නැති වුණම්. කණ්ඩ නැති වුනම් ගෙදර. විඩ පස්ස නොෝනයි මහන්ත්‍යය එක කතාව හිටිය හැබැයි. සමහර ගෙවල්ල ඉන්නවනේ මහත්තවය පින්කරනවට නොන කැමැති නෑ. කරන්න දෙය නෑ දිවිය රාජෙක් එක්ක මල පෙරීහිතියක් ඉන්න වගේ ගෙවල්. සමහර ගෙවල්වල බිරිඳ පින්කරන්න කුසල් කරන්න කැමති මිනිහ කැති න. දිවාංගනාවක් එ එක මූසල පෙරේතයක න්නො වගේ. ඒ ගෙවල්. එයා යූපමාව. නෝනයි මහතේ දෙන්නම කුණයි. තකට තකේ. ප්‍රේදය දෙන්න එක එකට වාසය කරනවා. නෝනයි මහතේ දෙන්නම කුසලෙට බරයි. පිින්වලට බරයි. මහත්තයගේ වැටිෙන කඳුලේ නොවන පිහදානවා. ොනගේ වැටෙන කඳුල්ල මහත්තය පියදනවා ඒ අඇය දිවරාජයෙක් දිව්‍යංගනාවක් එක ඉන්නවාගේ දෙවිවරුන්ට පේනු අන්න අපේ එකෙනෙ ගෙදර නරයුරු ගා ලෝබ කමෙන් ඕොනයි මහතය දෙන්නම ඉන්නවනේ පෙරේද යන්ට පේනු අපේ එක්කෙනෙ ඒවගේ සමහර ගෙවල් තියෙනවා තවම බණ කතාවට එන්ද පසුබිමම කීවී. මට ළඟදී මතක් වුණා සමහරය කෑම රසයි රසයි කියනවල සමහර ගෙවල්ල ඉන්නවා මිනිහලා තමන්ගේ කවදා ජීවිතයට තමන්ගේ ගෑනි යපු කෑමික රහයි කියලනෑ. පුද්දුම ජීවිත අපපා නිකං කියාපා. අදනක් හොඳයි යා රසට කියල තියෙනවා මං හිතන්නේ පිරිමයාගින් ඒ හඩරි කාන්තාව අරි කැමටි කියලනෑ පිටෙවුම් වරනාා කරනවා මූසලයේ ගෙවත් දැම්ම අතක් කරන්න දරුවෝ ඉන්නවා ජීවිතයට අම්ම ව අම්ම තාත් අම්ම ඔයපු කෑමිකර හයි කියල කියන්නේ එකක් දවසක් කියලනෑ ලුණු මද වුණුත් ඒක කියන. ගල් කැටියක් ඇැපුුණොත් තේකගේනවා අම් මේ අදනන් කෑමරහයි ඔයාට කෑම රසට යන පුළුවන්නේ ඒ වචනය අම්මලට පනක් දෙනවා අම්මලාට පනක් දෙනවා මගේ අති මටත් ඉස්සර බත්තුියන්ට ආ සහිතුුණ විතින් අම්ම කුලී වැටි ග අතරේ ගෙදර ති භාලටික් කරගෙන මිතිහාල් දෙබ්බේ අද හාල් හුන්ඩු හතරක් නම් අප ෙදිටු යන්නේ අපි මා අයයක්කයි අම්ම ඉතාත්තයි. හාල් හුන්ඩු හතරන්නම් හතරදිනාට හරියන්න ඒක හාල්ටි කර ගරන්ට හදනකුට අම්ම ඒකින් හාල් මිටක් කරන් වෙනම තියාගන්නවා. එතකට දවස් මාසට දවස් විසි පහක් කන්නේ පහක් මිටි හාල්ල්. මුල මතක් කරන්නට ඕන ගොඩා කයියට මුල මතක නෑ. නිකම් පහල වෙලා වගේ. පොළො අඩිය තියන්නේ ඊර පසමකදුණේ මත් ඉව්වා මීතිහාල් වලින් බත්තුවෙන කමාරුයි ඇහි හාල් වරක කවලංග ලා තියෙන්නේ එක විදියට ඉ දෙන්නේ ඔය බත බෙරිවුුණම් අම්ම කිව්වා මේ පුදුමේ අනි නායටක් කියනවා අපි කොල්ල වූ කියලා. හරිහයි මටත් හරි සතුට දැම් අන්නුවනින් ආපස්සිර කල්වනා කළ බණනුට දැන්දාය මන මතක් වුණේ බත බෙරි වෙලයි ද ඒතු උන්ද එක බෙරිවෙලකිවේ නෑනේ ඇැබැ උඳ බහෙම කිව්වා පුතා බත්තු එනකුට හාම වතුර තියන්න ඕනෙක මේ පුරු එක හමරක් හරිියගේ ඒතකට කිව්වා එඇතරිින් පස්සෙ ටිටික කියලා මගේ අතින් බත්තු වෙලා මට දීරතියනවා. අද මං ඉන්න ආරන්නේ එක හා දාන නැතිුණු මට තප්පරින් හබතව යන්න්න පුළුවන් වැංජනයක් වන්න පුුව අම්ම යිදා පණදුන්න නිසාපිට. ඒවුනට දරුවෝ දෙමව්පියට පනත් දෙන්න ඒසාපි ගිවල්ලට වදිනෝ. හැම වෙලාම ලුණු නැතියකයි ගල් හැපෙන එකයි ඒවා කිය කිය අයින්ඩ පුුවන් යරඥුරු ගාලා. කෑමක් ්‍රහහි කියලා නි කොච්චර බත් අම්බනව දක්්වාාමි අදකින්. මේ වෙනකුට අපේ ගෙවල්වල අම්මලාම කොච්චර බත්තම්බල තියෙනවාද. පුද්දුම ජීවිතය සමහර ගෙවල්ල මිනිසු බත් අම්බලා වැරිල යනවා. අහෝ මේ ලෝක මිනිස්සු දරුව නිසාම දෙමවපයන්ගේ සුගතිය නැති වෙලා යනවා. කරන්න දෙයන්න ඒ අතර තුරතමයි කලාතුරකින් චෛතයක් හැදන්නේ. කලාතුරකින් බණ ටිකක් එයෙන්නේ. කලාතුරකින් මේක වෙන්නේ. එ නිසා කාම තුරුෂනාවම බැසගන්න නැදුව නිෙක්කම්ෙන් සයන ගමනට මොනුහරි කර ගණඩ පින්වාත්න්නේ. මේකශෂණයක් මේ ගිතාම සුළු මහොතා. ඉතාම සුළු මහොතා. ඒ සුළු මොහොතෙන් ප්‍රෝජන ගන්න මේ බලන්න මිනිස්සුන්ඩු වෙන දේවල්. ඔයාල අහලා තියෙනවා අර කුඹරක බුදුරජාන් වන්සේ හැමදාම කුඹරක් ලංගින් ගියයාාය. ඒ කුඹරේ ගොයිතැන් කරන මනුස්්‍යයා එක නිතර කතා කලාය. ඒ කතාකර දලක් ගොයිතැන් කරන මනුසයා බදුරජාන්සත් එකක හිතවත් වුණාය. හෙටයි ගොයන් කපන්නේ කියලා යනකොට හට අප බුදුරජාණන් වහන්සේට දාන දෙන්න ඕන කියලා හිතනකොට හිතලා ගෙදරගිය ගෙදරගියාන්න පස්සේ. එඉද රෑවැසින් කුම්ඹුරකඟක් ඕන කුම්ඹුර නැත්තරම නැතිවුුණ විලාපෙන් වැටිනෙකුට බුදුරජාන් වන්සේ ධර්මි දේශනා කළා ඔහු සෝතා පන්න ඕන ඒ වෙලාවි සංගයා කතා කරනවා අම්ම බුදුමයි මේ තමන්ගිතියන සකළ සේ සදම නැතිවුන මනස්වෙකුට බණක් කියලා සෝ අගුුණනයවාා. කියල කතාාවෙනකට බුදුරජාණන් වන්සේ තෙන්ඩු වැඩලා බුදුරජාන් වන්සේ වදාන පෙන්වත් මහන්නේ මම යාව දමනය කළේ දැෙ වෙ සෝකම් මුදවගත්තේ කලිනුත් කළා. අතීතය සැඟවීගිය විස්තරය ගත් අබුදුරජාන් වහන්සේ. මේකින් ගොඩාක් මේ කාමතුරෂනාාවන් මේ ලෝකෙ කාමෙන්මන වෙහිතියෙන. කොච්චර කාමීෙන් වෙහිලා තියෙනවද කියනවන අදත් මාව මොනගහින්ට දරුව එක්කාවා. මේ කසාද බැඳලා කසාද බැඳලා අවුරුද්ධෙන් මේ දීග කඩා කප්පාද. කාම දුරශනාව මොනවදෝ කතාවක් කියයාගෙන ගියා මංකිවවා බපුතා උඹ මොනවාකිවත් වෙන ප්‍රශ්නය තිීනිකෙව. ඔන්න ඇබැරිල්ලා කොල්ලක් විස්තරී කියන්න ගත්තා. කැන අපිත් නිකං වයිසර ජී නෑනේ. අපිත් දැ මිනිස් සුත්තක ඇසරු කරලා මේ ධර්මන් කියලා මොනොහරි දෙයක් හිතට යමක් තේරෙනවනේ. එනකුටම තේරෙනවා. වීට පස්ස තමයි කිවවේ දැම් මේ ගෑනී අ මේ බලනුව ස්කොලි ටීජ කෙනෙ. පෝර්ණ එකින් අර නරක වීඩියෝ බලලා මිනි හට කියනවා ඒවිදිී හිටා පංකේර අද ලෝකයේ දැන් ඒ අයක ඉගෙන ගන්න ළමයිට අපට ඉස්සර ඉස්කෝලෙ කොල්ලි කෙල්ලිකින් යා ඇ යාලුවෙන් දැහව කියනට ්‍රීචර්ල සැයල්ලා වේවල් කැඩින කල්ග වී වේවල් කැඩින කල්ගැවී නරක වචනය කටින් පිටවිඩ බෑ. අද ලෝක කොහෙසිද. ඊ පසය ඔන්න බලට දර්ුවීක් ඇවිල්ලා. දරුවක්කාවට පස්ස මෙයන් කියල අපි බැඳල දෙ අවුරුද්දයි. මේ බැඳල අවුරුද දරුවාදධන්න මන්සූ දනන්නේ අපිට තව සත්තුටින් ඉන්න ඕෝන. මෙිහි මුන් මනුසුලෝක ඉපදිල දයන කාමතුරෂ්නාවට මාස. මුොට ඇඳුම් ඇඳර ඇරන්ගේෙන්න්ට ගෙවල් දරවල් හදන්ට යහනවාහනගන්ඩ මිනිහල කම්බුරනවා. මිනිහල කම්බුරනවා. හම්බු කොල්ල හබු කොල්ල පණ එපා කියල හැන්දැවි ගෙදෙට්ටෙන්නේ. ආපු ගවන් ගෑණ අරවාගේ වල් කතා ටිකක්කයෝ. මේ කඩ පන නෑ උදේදර හවසනය කල් වැඩ කරලා. මේ වීඩියෝල තියෙන ජරාව බලලා. උන් ඒවාට වෙනම ප්‍රැට්්‍රිස් වෙලා අමුතුම ලෝකයක් බටහිර. බටහිර අමුතුම ලෝකයක් ඒ පිස්සු ලෝකෙට මේ මිනිස් ගෙනියන් හදර මං වහුන් කල්ල කියපු කතාව ඔබට තේරෙනෝ. පවුකාර ලෝකයක්. කාම තුරෂනාව. ඒ වස අර ලමය ඔන්න බනක් දානොඕනවාේ බණ ධනකුට කියලත් ගස්තගෙන යනවා. ඊර්වාස විනිහට බයිනවා බලු බැනු ජීවිතයේට එහෙම බැනුන් අහනයකෙෝ. ඇත්තරම අපි ඔය සමහර කෙල්ලෝ ඉන්නවා අම්මලා ටිකක් සැරදානකොට අම්මලාට ගස්තගෙන යනවා බල්ලු බැනුම් අහන්ට වෙනවා බැඳලා. තමන් වදපු අම්මගෙන් බැනුමක් අහන්ට බැරි දරුවන්න්න. අමර තාත්තට රැස්පට් ගන කොල්ලො ඉන්නවා. අම්මල මනොවරිකිවම ගස්සගෙනය නවා තාත්ත මොහරි කියවම ගස්සෙන යනවා. අදද අදම අසපීට පුදවසන් නිසා පෝලිීමට මිනිස්්‍රේෙන් කතා කරන්න මටත් කරදරී. නමුත් එක දරුවෙකුත් ඔ කෙල්ලෙක්ක කියල්ලුවක් කියලා අම්ම තාත්තයි මනොහරි කියල ඒ කොල්ලා මේ අම්ම අතාතරට ෆෝනකට මැසිද්ක් කියලා. උඹගේ පුතාගේ මරණය ඔය ඇස් වලින් දකිින්ට ල බේවා. අම්ම ඉතා තටගිලියලයි වලතින්නේ උඹගේ පුතාගේ මරණය උඹල දෙන්න ගේඇස් දෙකට දකිින්ටල බේවා. ඔයවාගේ පිරිමි බඳිනවනයද ගෑනුන්ගේ බලු බැනුම් අහන්ටස මේ ජීවිතය විපාන්කේනවා. දෙමවපයන්ගෙන් බැනුමක් අහන්ඬ බැරි. උදේ දල හැන්දෑමකල් ගෑනිකින් බලු බැනුම් අහලා හැන්දෑව එකක ඇන්දට යන්ද වෙන. අහෝ කොච්චර කාමය නිසා නින්දිතු වුණද මේ පිරිමි ජීවිත. තුොටි ඉන්ඩ බැරිනම් පල කියන වචනේ මිනිියකුට කියාකන්න කොන්ද පනනෑනේ. දැන් අද ආමපුරාසනය තමයි ඔච්චර බැනුම් අහගෙන ඔහොමත් කරගෙන. ඊට පස්සේ මේ ඔහොමත්තල දැන් ගෑනී ගෙතරින් ගිල්. දෙන් අඩ අඩාගෙනනවා න හාදුර ගෑි නෑ කිය මංගෙනත් දින්න මට කල්පනා වනේ පනන් නෑන යසයිතෝ කියලා. මට හාමුදුරු මොුණ ගැහිල තියෙනවා මේ සතතිය කතාව. මුළු ගේ දොර යාන වහන වතුපිට ඔක්කොම ගෑණිට ලියලා ගෑනිග එක්ක දෙයක් කඇරගෙන ඔබ මහනවින්ට කැමිතිී කියෙන. ග මුළු දපළම ගෑන්ට් ලියලදිනෙක සැපයි ඒ ගැනතික පවුල් කනවට වැඩිය. ඒවා කෙසේ තත් තොට බැරිනම් පල කියන වචනිකයා ගන්න පිරිමියට පණනෑ කාමේ හේතුකරගැන ස්ත්‍රීන් ඟ ලඟින් ලගින්ද මේ හිත ඒ තරන් චපල වෙලා ලාමක වෙලා දෙපැත්තම එක වගේ දෙපැත්තම එක වගේ මේ ලෝකය අතරින් එක්කෙනෙක් කොය අතරින් විමුක්තියක් හොයාගෙනකිිය පුදුමයි. අද කාලෙ නම් කවුරුවාරි අවංකෝම මහන වුනොත්. අද කාලේ අවංකෝම ශාසනිික සේවයක් කලොත් මන්නන් ඉතා ඒයට මෛත්‍රී බුද්ධ සාසනයහරි පිහිට ලැබෙනවා මයි. අද කාලෙ ලේසි නෑ. ඉස්මාට් පෝර්නක් ළඟ තිබුත් ගෑනීක ළඟින්නවගේ. ලේසි නෑ? මේක අස්සින් මේ කාම ලෝකෙන් අත් මිදිලා. අනේ මේකින් ගැලවින්නේ කවරහෝද. ඉතින් බලන්ටකු මේ මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන හැති. මේ කාමී ගැනම කියවෙන්ට පලවිෙන එකක් තමයි මේ ස්තූපය හදපු හල්ලි ස්තූපය හැදුවේ නැත්තම් අනි වාරෙන් කාමීට අයියන්න. වෙක්කොෝ කණ්ඩ එක බොන්ඩ එක් ගෙවා දරල්ලට කවර රපිය ලදවන්න. කාමය වෙනුවෙන් නැති බංගස්ථාන වන්න තිබ මුදලින් තමයි. කෝටි ගානකට නිවන් ලබා දෙන ස්තූපයක් හැදන්නේ. ස කාමය මිනිස්සු විනාස වෙන හැටි දැක්කඩ වස්සේ. අන අපිට මේක නිදහස් වට ලැබුණනී කියන ප්‍රීති ඉපදීම පිණිශයි. මේ උතුන් දහම් පරියායි දේශනා කරන්නේ. මේකතියෙන කාමය ගැන. කිව බුදුරජාණාස දේශනා කළා පෙන්වත් මහනනි බරණෑැස රජ්ජුරුවන්්‍ර. පුතාල දෙන්නේ කිටියා. ලොකුපුතා යුව රජු කල්ල පොඩිපුතා සෙම්පති කලා. මහරජ්ජර මැරුණට පස්සේ මේ මුළු රාජ්‍යයමි එකති වෙලා ලොකු පුතාව රජකමට පත් කලලා ලොකු පුතාාව මෝ මටනන් රජකං කොරට බෑ මං යනවයන්ට මටනං එපා. ඒක වයිනම් යුව රජකම ව නඒකත් එපා. සෙම්පති වෙන න ගත්බ මාලිගවටවෙලනේ මට මේ මාලිගවත් පෙන්ට බෑ මං යනව ඇතකට කියලා ඔන්න ලොකු කොල්ලා රාජ කුමාරයා ඈතකට ගිහිල්ලා සිටුගම්මානයක වැඩපල කරගෙන හිටියා. මල්ලි රජ වුණා. එදකට සිටු ගම්මාන මනිසු දෙනගත්තා මේ රජ කුමාරයක් කියලා. ඊට පසකො එන ඔයා වැඩ කරන්න එපා කියරලා ට ෙදරම දැන් අර කුමාරය වැඩෙනවා. රජජුරුවන්ගින් නියෝගයක්කාව සිටු ගෙදෙට අයුබදුටික වෙලාවට එවන්න කියලා. සිටතුමා රාජ කුමාරයට කිව රජුරූ පනිවිධයක් කියවෙල ඔබතුමා මොනුහරි පනිවිඩයක්ක් කිවන්න මගින් අයබදුගන්නේ. නිර්වස් සිටු කුමාරයා ලිපියක ලිය ලෙව්වා මං ඉන්නේ මේ ගෙදර මල්ලයේ මේ ගෙදර මිනිසුන්ගෙන් අයබදු ගණ්ඩ පාකල. ඒවස රජතුමා පනිවිඩයක් කියව තිව ොම හොදයි අපි ල්ලිට අප අයට හොට සරකන්ඩ ඔබලාගින් අයබදුගන්නේ. ගමේ මනිසුන්ගෙන් අය බද ගණ්ඩ පනිවිඩයක්ක් කිව. ම මනිස්ු රජකුමාරයට ගිල කියෙවවා. රාජකුමාරයේ ආයත ලිවුමක්කව මේ මං ඉන්න ගමේ මිනිසුන්ගෙන් මල්ලි අයබතු ගණ්ඩ එපා. බෝගනොදයි ඒ ගමට පනිිවිඩියක් යව සියල්ලු දෙන්ඩ තිනෙවා ඔයි රාජකුමාරයටම දෙන්න කියලා. මිනිස්සු ගේන තෑගි බෝගවලින් ගොඩ ගැහහිලා. ආන්න අලු යට තියෙන ගිනි පුරක් වගේ තුරුෂ්නාව ඉපඳරක්. මේ කෙලෙස් කියන්නේ නං. අපි නට්ටව නව. පින්වත්න රාගයේ කියන එක බ්‍රහ්මලෝකන්ස ්‍රහ්මලෝක විස තිනොකන්නක කල්ප පන්සියක්. ඒ කල්ප පන්සියක් බ්‍රහ්මලෝක ඉදල්ලා මනුසුලෝක බුදුනට පස රාග ඇති වෙනවාන. රාගේෙ නැති ලෝකක කල්ප පන්සියක් ඉඳලා. පුදුමේ එකම් මේ කෙලෙස. නිු නට ැටවේවි නැටවී කෙලෙස්වලින්. දැන් සිින්දුවට පුළුවන මේ හිටගෙනන්න මනුසයගේ අත පයහිමේ අවන්ඩ. දැ සිින්දුව අදදාමන් නිකං ඉන්න එක නිකම් මේ ඉල්ලිය එල්ලි මේ අතපය මෙහෙම කරනවා. සින්දුවකින් කරන්නේ. පුංචි වීඩියෝ එකක්කින් සමහරජන් මුළු සරීරය වෙනස් කරලදානෝ. කෙලෙස්. ගිනි පුර රාජ්‍ය එපා කියලා අපපු මනුසයාට ලාබසක්කාරට ඇැබෙනට තුරුසනාව ඉපදුරා. මල්ලිට පනිවිඩියක් එව්වා රාජ්‍යිම්භාගයක් ෝන. මල්ලි රාජ්‍යිම්භාගයක් දුන්නා. තුරෂනාව ඉපදොනා. ඊට පසි පනිවිඩියක් එෙව්වා යුද්ධ කරනවා රාජ්‍යදයන්. එක නැතැන් යුද්ධ කර පංකයවා. මල්ලි කල්පන කර මෙහිමත් තුච්ච ජීවිතයක්. යකෝ මේකා එපා කියලා ගියානේ දැන් යුද්ධ කරන්න හදනව. පණවිඩියක් යෙව්වා යුද්ධයක් නැත ඔබට රජකම ඇත. ඔන්න දැන් රජ්ජුරූ. අහල්ල පහල තියෙන ඒවත් ආක්‍රමණය කරනවා. තුරුස්නාව. ඔය විදිහයට එදාවේල කණඩ නැතු හිටපුු මිනිස්සුන්ගේ අතට සල්ලිය එනකුට මුල්ල අමතකයිනවා. මුල්ල අමතකයි. ෂිතාගන්න බැයි පොල් කඩුපු මිනිස්සු මේ මුල අමතකයි. මේ ඔක්කෝම පැත්තකතන් දෙමවුපෝමතකයි දරුවන්ට. දෙතානහි කිරිබීල හැදුුණේ. මුල් අමතකයි. මලක් වගේ හදපු කෙල්ලෝ අවසානයේ අම්මටත් නොකයා පැනලයනවා. නිකං කියාපන් දෙයන හැදුවනේ මේ කොල්ලෝ දරුවත් අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට පිරිමි පුතෙක් තරන් සැනසිල්ලා අපි කොල්ලා කියලා මොං බොහෝ අවාරුවෙන් හදලා ඕනු අම තතාතකට තමග දරුව හොඳයි පිටේු යසත් පොරසිස අස පුරුය නිසා ැසු කියන අපි එක හොඳයි හැම ගෙතරගම. එද එහෙම හදාගෙන මේ කොල්ලෝ කොහේවත් යන තවක් ගෑනත් එකක කොේ හරි කාම්බරයකට හරි රිංගනවා අර දෙම උපියන්ගේ මූනේ දැලි ගහනවා උන්ට වගක් නෑ. යසට ඇවිල්ලේ අම්මගේ තාත්තක මූන බලනවා. ලැජ්ජා බය කියන ලෝකපාලක ධර්මිවත් නෑ. වැස්සක්නවා පුදදු පයින් ඔයආදර මනුස්සෙක් සෂෑයක් හදිගයත් බෝධයක් අහදන්නිගයුත් ේරක් කද්ඩිකව නහන්ඩිකයුත් ඒට ඇඟෙල්ලි නැකි නර්බන පගරුබලාපා තම දමන්ගේ ජීවිතයේ තියෙන ජරා ජීවිත නෑ කතාවක් මිල් ලෝකේ සමස්තයක් ලෝකයේ තියෙන දේවත් පොද පොද්දූ ප්‍රශන තුරෝෂනාව ලැබෙන්ඩ ලැබෙන්ඩ දුරසුනාව උපදිනවා. ලැබෙන් ලැබ ඇදැන්නම් ඇති කියන එකක් නෑ. ඊට පස්සේ සන්ධ විඳු බැලවා ලෝකයේ දිහා අදටට ලෝකයේ දිහා බලනවා ට සක්ද විඳදු බැලුව මව් සලකන්නේ කෞද්ද පියාට සලකන්න හැම්ම ලෝකකම පින්වත්න බලන එකත් තමයි මෞුට සැලකීම පියහට සැල්කීම. අම්මයි තාතරයට ආදරයේ සනිහසන වෙන වැරදි තිබ දෙවරුුණ පේනවා තපපරයට. මව්පියන්ට තියෙන ආදරයේ මුල්කරග නර වැරද්දෙන් දරුව මුදවන අධදිවිවරු. අද වෙන හොඳකන් තිබනත් අම්මයි තාතයට තියෙන සෙන හස නැති නිසා. ආදරී ලිංගතුකම නැති නිසා අර යාව ගොඩදාන් අමාරුයි. ගොඩදාන්න අමාරුයි. ඉතින් ඒනිසා බලවා මෞු්ට සලකන්නේ කවුද්ද පියහට සලකන්නේ කවද මිනිසුකෝමදනේ බලකොට සක්‍රදී ඉදිරියට පෙෙනුණා රටේ රජ්ජුරුව කුණයි. ලෝබයි. මොනෝහරි තමන්ට කඩා වඩා ගන්න බලන්නේ. වටේපිට රාජ්‍ය ආක්‍රමණය කරට හදන්නේ කියල්ල රජ්ජුරු දැක්කා මෙත්සක් දෙවිඳ. දැකලා හිටපං හොඳ වැදක් කලාන්නං කියලා හොඳ තරුණයගේ යුද්ධ බට එක්ගේ වස්මාරු කරගෙන රජ්ජුරුවලඟට ආවා. පනිුඩියක්ව රජරෙන්දිිකිවා ඇයි කියලානට රජතුමනේ සියලූම සම්පතින් ආඩ්ඩි රජ්‍ය තුනක් තිේවා. ඒ රජතුමනනි මට පුලුවන්කෝ යුද්ධ කරන්න ඔබ සේනාවදුන්න ඕො එක්කෝම ඔබට ඇරන්ඳන්න පුුවන්කිවා එක මගේ ආසාාවක්කවා. නියමයි නියමයි නියමයිකවා දනිස්සල්ග තන කරන්න නට සක්ද ීන්ද ගාන භාවින වට පිට හිටපවයි කිය රජුරු තනි වුණ තනි විච්ච ගමන් තමයිකව නියමයි නියමයි කියලා ඒ හෙටම පටන් ගම්කව යුද්ධී. හාහොඳ එෙම්න් සේනාව සංවිධානය කරනන් කියලා අර ආපු රාජ පුරසිය ගියා. හක්කරේ අතුරු දංවෙල ගියන්. ඊර්මස දැම් මොකදදුණේ. දැන් රජ්ජුරු උදේම සේනාවට අනකල සේනාව ඔක්කෝම් රැස් කලන හා යන් කියල බලනොවා නෑ කවුද. අර ආපුයකා මොකෙද්ද කොහේයිඉදලධාව ඔය රාජ්‍යන්තුන්න කොහෙද දයෙන්නේ කියලවත් අහන්ඩ බැරිවුණා මොකටද. තුරෝෂනාවට ට තැනක් දුන්න එන්න කොහේදල දවිකිල්ල තැවිෙන ඕ නොවවාගේකිතමයි දැන් කොල්ලු කෙල්ලගේ ෆෝ එක. සීයට අනුවුවක් නිකම් මේ කෝල් කරග හිනකුට අම් වයසකයි දන්නවවා දන්න චැට් කරනවා කලෙකත්තේ. නිකාන් ටෙලිෆොන් නම්බරය මොක් හරි පෝර්න් එකෙන් ගහල යවනවා හරියට කොල්ලු කෙල්ලු ඇවිල්ලවේ ප්‍රශ්න අඩාගන කියනවාන අපි ගමින් ගමට යනවන අනේදගෙන ඊට පසේ මොකේක් හරි කතා කරනවා අපි දන්න ඔය තිරිකුණනාා ලි පැති ආරන්නේක පොඩි හාන්දුරනම පෝර්කින් චැට් කන්නකුට ඔන්න ගියා කරුමට කරුම කෝල්ලක ගිය කො හරි බවලතෙකුට කොලාන එන්න ඔය නැතු මට බෑ අනන්නේේ පනී කියල දවස් දෙකයි සාමාන්‍යෙන් පැවිදි ජීවිතය කියන්නේ කාමීය යටපත් කරකර වන්සේ කරන ජීවිතය න්නේ ඒවාගේ ජීවිතයකට කාම තුරෂ්නාව දාලස් හිතටැවිල්ලා සංවර බයි ගුරු ඇසුරයි ැතුනොත් තෙම ඉවරයි අර පොඩි උන්න්නහන්සේ අවුනානේ සිවරත් එපව් කියලා ගියා ටැට් කරල තිබේ මව්ග වයස සමාන ගෑනී මොනවා කොරන්ඩද කසාද බැන්ඳම්. දුක්ෂිත ජීවිත. පෝර්කින් මොකෙක් හරි කතා කරනව නං ඒකක් ොහේද කින්ද මන්ද? ස්සර ගාමල තිබේ ගිහිල්ල බලන්ඩයනවා ගෙවල් බලන්ඩ යනවා ඊට පසය හදමුදු බරම්පරාවගේ විස්තරහයෙනනවා. දෑ මෝන හත්මුතු පරම්පරාවද ඒකගේ නමවත් අහන්නේ. ඇයි මේ ජාතකතාවක් මේ ජාතකතායනවා කාම ජාතගේ. තුරුසනාව ඒ තරන් දාහය ඒ තරන් දාහය කඩට බඩුගන්්ඩ ඕ කඩේක වෙළදං කරන මනුස්සයාට ඕනන්නේ බඩු විකුණල සල්ලිහ ගණ්ඩ ඒකට එන්නේ මොකාද ඒකා දාල නෑ බඩු දුන්න සල්ලි ගත්තා. මෙ ලෝකයේ ප්‍රශ්නවම් මේ කියන්නේ ඒ අතර තමයි මනුසෙක් පින් කරගන්නේ. අවුරුදු විසිදුනක කොල්ලෙක් කඩාගෙනවා. සතිකට කලින් එස ඇයි මංෙව ඇයි මොකද බොල්ල කියලා. එඩවාස හන්දුරණේ ආසාාවට පූර්ණ එකක් ගත්තා මේකින් පෝර් නම්බර ට් කරනකුට කෙල්ලික් කතාන් කළ මාසේ කිව්වා එරසි මොුණ ගෙහින්් එන්න කිව්වා ඊට පසේ මොන ගහින්ඩි ගියන් කිව්වා. මොන ගෙහින්ට ගියට පසේ ගම්බරෙගටියන් අයි ඒ කිවවා ති ගාම්රිටි ගියා විනාසූන අනේ ජීවිතයට කෙල්ලෙක් ළඟට ගිහිල නැතිමේ කොල්ලා අර ගෑනි වසඟරගත්තා. දැන් සතියක් විදිර වෙනවා දැන් කෝල් නෑ. මිතිෙක් දවසට හතර පස් වතාව කෝල් කළා. ඊට පස මේ විනාස වනානම් හැදිච්චගේල්ලේනාා. අනේ මාව එක්කු බඳින්ඩි කියලා හරි මුකාහරි කියල ඉල්ලෙ ොම අර කොල්ලග කෝල් එකක් වන්නේ පුරුදු වෙලා වල් කමට. අදකාලේ කෙල්ලෙක් ආසකළුත් පුංචි පෝර්ණ එකකට අවශ්‍යම නම් ඒ කෙල්ල නම් පුද්දුම දක්ෂයි. පුද්දුම දක්ෂයියේ. මේක කාමී කියන්නේ සැඩ පාර ගහගෙන යනවා සැඩ පහර සැඩ පහර කියන්නේ ඇ අල්ලගඩු වැමකුත් මෙහෙව යන්න යනවා සැඩ පහර කියන්නේ සමහරයි පෝර්ණ එකක ඔබන්ට ගත්තට පස්සෙ. එක්කෝ ඩේට ඉවරුණොත් නතර වෙනවා. එක්ක පෝර්න්න එක බැට්‍රීවරනුත් නතර වෙනවා. එක්කු ඉරපැඇවර නතර කරනවා. ගොඩා කොල්ලන්ගේ රස්ස අහිමි වෙලා. පිස්සෝ වගේ උදේ ඇයි රෑලිවෙන කල් පෝර්් එක දරලා නෙති මරලා කෙල්ලොත් තේම. තවන්ගේ ගෙර පුතාගේ දුවගේ මේ න්සේ මුොක් පොඩ්ඩා කල්ු වෙලා වගේ වැඩිපුර තියෙනවාල දවල්කාලි නිතර නිදිකිරා වැටන ගතයෙනවනම් බලන්ඩ මුන් පෝර්න් නොල දින්නෙ කියවා. සංසාරගත දාහ එනවා මේ බලන්න රජකම එපා කියල ගිය එකට රාභසක්කාර ලැබන්ට ගත්තට පස්සේ මෙයා ආක්‍රමණය කලාන මේවා. කාමීද ගියාට පසේ කාම නැති කාම විස්සු එනවා උදාහරණයක් කියන්නම් අංගුලිමාද. අගුලි මාලව මරන්්ඩයි ගුරුවරයට ුවමනා තිබ්බේ. අහිංසගව. ඉතුවල දැනගත්තා මේ අහිංසකට කඩුවක් උසගන්න බෑ. මේ අහිංසකට මනුස්සෙකුට ගහඩව. ඉච්චර දයානුකම්පිතයි. මේකට කඩුවත් දීලා ඇගිලි දදාහක් පාග නරින්කෙට ඇගි දහන්ුවේ පලවු ඇගිල්ලක් ගඩ වෙන්න මේකාකාීං හරි මැරුම් කනවා කියලා තමයි ගුරුවරයා. කුව දීලා ඇගිලි දාහදදියන්කිවේ. මගේ දෙියනේ කඩු අතට ඇරං ගත්ත ගමන්ම සංසාරය මිනිී මරපු ශක්තියාවනේ. ඉපදුන ගමන් කඩු දිලිසිච්ච තේජසාාවනේ. ඇවිල්ල බුදු කෙනෙ කැරෙන ගොට වෙන්න ලෝකෙ කිස්සි කෙනෙකුට ඔහෝ නවත් අන්නුව. ඕ වගේ තමයි අහිංසක කෙල්ලෝ අහිංසක කොල්ලෝ අහිංසකයි නරක වචනයක් අහණඩවක් කැමති නෑ ඒ වගේවම් පූර්ණ කැරම් නරක පැත්තකට ගියොත් සංසාරය ගින්නේ නවා සංසාරක ගින්නේ නවා යන පැත්තටේ කෝම් පිටුවගේ චෛයිත්‍ය හදහද හිටුවුම මහන්තතියට සෑයක් හදන්ට අවස්ථා ආපු ගමන් අන්ඩ අඩ මේ පය කී ගමනක් පියවරතියන්න ඇැතිද. අනතික චෛතති්‍ය හදන් ුවමනවතිතිී ඉසලා අපි නායක හන්දරු කියල තියනෙ ඉස්සලාම පාර හදන්නගේ. හිති ආසවතිපි සෑය හදන්. ඉතුර සෑ හදන ආසාවට අරු ඕන එකක් කලානේ. ඒහි වගේමතමයි කාමතුරෂනාවාවොත් ඒ නිසා දම් පුදුම යන්නේ ගෑනු නිසා අම්මල තාත්තල මැරුවක් කිලො ඉතින ජාතකතාවල පුදුම යන්නේ. එහිම වෙනවා. තමන්ට ජාතක දරුව මරණවනි ොරමිණය කොන්න නිසා. මේ ලෝකෙන් කොහොමද ගැලවෙන්නේ කල්්‍යයාන මිත්‍ර රාශ්‍රරය තිබුණුන්. ්‍ර සදධර් මශ්‍රවනය තිබුණුත්නං ගැලවී. අසපපුරු ශාස්තරයට වැටුණොත් පාප ආසරයට වැටුණෝ කෙලෙස් සැඩ පාර ගගෙන ගියොත් අහෝ බුදුකෙෙනෙක් මිසාන්න මිසක්නක් මෙවුන් කොහොම නංගලවන්ටද. දැම් මේ රජ්ජුරුව යුද්ධට සූදානන් වෙලා සූදානන් වනාා අර කියපු එකකා කෝහෙෙන් දාවේ ගින්ද මන්දවත් අහන්න මතක් වුනෑ ඒවගේ කොල්ලෙක් එක යාල් වෙනකුටු මේක් ොයේ කෙද්දකින් ද මන්දයි මොකෝවත් දන්නේ. කෙල්ලෙක්ෙ කයාල වුණුු මේ කෙල්ල කින් ද මන්දමකොවත් දන්නේ. තාත්ත නැතුව අම්ම බොහෝ මාරුවින් දුව හැදවා. අදළ දුවට පන්තියන්න්නඕන කියල අම්ම බොහෝ මාරුවෙන් හිංඟාකක හරි දුවට සල්ලිහු එලගෙනත් දන්න. දුවට ඉන්ට දැනකෝඕන කියලා පුංචි ගයක් ගත්ත නය වෙලා. ඒ වස අයගේවාගන්න පෙරුවම් අම්ම කල්පනා කරලා කර කර කරලා හිඳරල අමගේ නාහරයක්පිපුරුව. කෙල්ල විතර එතනී. කෙල් අගක් මුලක් දන්නේ වන්වන්න ඉංගහල ගෙදෙටවනු කොහුමරි ඉස්පිරිතාට අම්මගෙනනිිච්චා. අම්ම දැන් ලෙිඩෑන්දී. අර කෙල් ඇ්ඩු කැඳුලින් යන අවුරුද්දාාසියයි. ලස්සන කෙල්ලි. දැන් ඔය අම්ම කොහමරි දැන් ලෙඩෑන්දීන්නවා. ඔය අම්මා බේරගන්ට ඔය අම්ම ජීවිතයකට ගණ්ඩ කෙල්ල ොම ඉගෙන ගඩ පේන. චරිතය ැ ගන්නත්ව ඕන ඉගෙන ගන්නත්තඕ. ඉගෙන නර කෙල්ල ගොමරරි අම්ම ගොඩ ගඩ පය. කෙල්ලට සැපක් දෙන්න ගිල්ලන්නේ ඇ අම්මා ඔච්චර තත්කට වැටුණි. ඔය කෙල්ල ලස්සනට ඇඳල කොන්ඩි පීරල පොතක් අත ටරම් පන්තිකට යනකට කො හරි කොල්ලෙ බැල්මිෙල්. ස පන්න පන්නොයි කෙල්ල යාලුපර ගත්තා කියල කියන්නේ අර පවුලට කොච්චර විනාසයක් කලාාද ඒවා කරගහඩුුවනවා හොයන්නේ විස්තර ඒකල් ඔක්කෝට මෙහහිතව දමයි කාම තුරුස්නාව කාම තුරුස්නාව රජරුවන්ට කාමතුරුෂනාාව වැඩිවෙලා රාජ්‍යන් අල්ලන්න තියෙන ලේ වමනී කියා. ලෙේ බඩයනෝ. කිසීම එකකුට සනීප කරන්න බෑ. කිසිීම කෙනෙකුට සනීප කරන්න බෑ. යි ගෙවල්ල ලින්න අය සමහරැකි සුව නෝ නසනීපතීරවනි අපි දන්න මොකක් දී කියලා. මනසි කැකෑරෙන් වෙන මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න කළුව. අදකාලි විවෘතව අංකෝව තමන්ගේ ප්‍රශ්නය කියන්නේ ගොඩක් හංගල තමයි එකක්දකත්දා නිස්සරැහැට කැකෑරෙන ප්‍රශ්න තමයි සුව නොවන රෝගවල එක පැත්තත්වේ නො කැකෑරෙන ප්‍රශ්න කාට්වන්න කියලා සුව කරන්න බෑ මහ බෝධිහත්යෝ වෛද්‍ය සිල්පීගෙන ගෙනන තක්ස සීලා විදල එනවා. ට රජුරුවන්ට මෙහිම ලිඩක් ඇදිලාගේ ආරංචෝනා. සුව කරන්නන් කියලා පනිවිඩයක් කිව්වා. රජජුරකිවගොහොමද වයසනී තරුණු කොල්ලක්කිව. ඊට පස්සේ රජ්ජුරුවකිව්වා මිච්චර දක්ෂ වෛද්‍යවරුන්ටත් සුව කරන්න බැරිවිච්චයකේ ඔය කොල්ලට කිය කරදිීල යවපම් කියලා ඔන්න ලේවමනදානු. කොල්ල කිව්වා මට බෙහිට්ටික විදරක් වෙලා දෙන්න මට සලිපා. ගන්නනවරෙන්කිවට පස්සේ රජතුමනි සුව කරන්න ඩෙඩිය කොම හැදුු නිජියන්කිවෝ නිටවසුව ෙඩේ හැදුන විදිහ ෝන්නෑ මේ ලෙඩේ සනීප කොර පාංකිෝ. ආන් ඔය වගේ තමයි ඔල්ලුවේ කැක්කුමට බෙහෙත් ගියනවා. ළමයිගේ ඔල්ුවේ කැක්කුම කියලා බෙහිත් යනවා. ළමයි මුළු දවසම බුද අගෙන පාඩන් කරන්න කළ අම්ම දවාලිගානය යනවා. මූල බලන්නේ. කර හැලි කල්ල හැරලයින්නවාද ප්‍රශ්න හිත ඉතාඉන්නවාද කොහෙට්ටවත් බැල්ම හිලාගෙනෙන්වාද රෝග නිධානේ නෑ. කොච්චර බිහිත් ගැනල දුන්න සුව වෙන්නේ. රෝග නිධානේ කිව දක්ෂ වෛද්‍යරයකුට රජතුමනි රෝග නිධානය ඕනකකිෝ. එත උට සුව කරන්න කි්. මිනිස්සු එහිට මිහිට අවලා රජරුව මේ වෙදා අනිකරගෙන කිව්වා මට මේක උනේ රාජ්‍යන් තුනකටති බාසාාවන සංච. හරි ලස්සනයි අප මේ වචනේ මේ කුමාරයක් කිය එනවට ඇුතු වන ඔච්චර සෝක කරලා කරලා රාජ්‍යන් අල්ලා කෙන ඔච්චර කාම තුරුසනාවන් රාජ්‍ය හතරක් කල්ල ගණ්ඩ හදන්නේ ඇඳවල් හතරක බුදිය ගන්නද කියලා. එක වෙලාව කෑ ඇඳවල් හතරක. දැන් කාමර සීය හතලිය පනහා මහා පත ගෙවල් මිනිසු හදන වනින් දැන් මේ කාමර සීහම බුදියගණ්ඩදුමින්. තුරෂනාව තමන්ඩ යැපෙන්ට ඕන සීමවතේරෙන් නෑ අතහැරල යන්ට වෙන්න බව දන්නේ නෑ. රැගෙන යන්නේ කුමක්ද ඉතුරුරලලා යන්නන්නේ කුමක්ද කියල දන්නේ. ඊ පස හනවා රැජතුමනි තරහා අවසර දැන් ඔහොම රාජ්‍යත් හතර කල්ලගෙන තුනයි මේ තියනකයි හතරන්නේ බත්තාලි හතරක කන්නද කෙලෙහවා. බත්තාලි හතරක කණ්ඩද කෙව. ඔන්න නොවගේ තමයි ලොක ලොකු හෝටල්ලින් කන්ඩියයන මානකාර මසුන්ගේ ජීවිත. දැන් අර ලොකු හෝටලෙගි කියලා වෙන කටකින් කන්නද. ඇත්තටම දැන් අපිත් තියනවා සමාන මිනිස් අපිද්ගෙන නොේ ලොකු හෝටල් හොට කිලම් දෙ මං කාලයක් කොළඹීට ඇති මං කොළඹ හාදුරනවක් කියලා. දෙැයි මිනිස දන්න නෙ මං අර ගමීකම කියලා. ලොකු හෝට ලේකරි ගෙන නවා. ගිල්ලා හාදුරනය මොනවද මේ වලදන්න කියෙ න කූල් රීංසද මොනවද ඔන්න ඉංග්‍රිසි ජතියක් දාන මංකිවෝ ඔ ඉංග්‍රීසි ජාතිනන් එපා කාටයි අකරු යරන්වලින්ග. මෝන හකුරු ගෑල්ල වගේ වුණා ඇයි මම කැමැති දෑයනෙ ේවට ඒකාලේ මම වෙච්ච දෙයක් මේ කිව්වේ ඒ වගේ ගොඩාක් මිනිස්සු මං මේ කියන එක ඔළුවට දාගත්ත මැති කවද හරි දවසගන්නු කංහැන්දත් තරම් නුවනක් කවුත් මතක් වෙයි අපි ගෙවන්නේ මානන්නට කියලා සල්දිි ගෙවන්නේ කාපු දේවල්වලට නෙවයි. කාපු දේවල් වලට නේ මානන්නිට ගෙවල තියෙන්න්න.සාමාර ගෙවල්ව මිනිශීඉන්නවා ධනේ තියෙනවන හොඳයි. ධනේ නැතිව අමාරුවෙන් හම්බු කරන පිරිමින්ට ගෑනු අද දෙෙනවා ොකුලොකු ගෙවල් හදාපං ලොකුලොකු වහන ගන වද දෙනවා. ඒ පාප ඒ අ්පා කර්මය නම් විපාක නොදීගේ වෙන්නේ. හැම වෙලාම හිතන්ද හැබැ මෙහෙමි කත්වයෙනවා ඒ කියන්න නුවනට වෙනමි කාරණ දැන් පොල්ලතු කඩයකින් කාටයි හකුරු බීපු ගෙනට කාමතුරෂනාව නැතිවෙන ගෙනගන්නේ. හිඟන්නෙක් කාමී දුනක්. රජගෙනෙක් කාමේ දුනත් කාමයේ කාමයමයි. මේ කියන්නේ නුවනට හොඳට කණඩෝන හොඳට බොන්ඩෝන හොඳ ගෙවල්වල ඉන්ටෝන යාන වහනවල අන්ඩෝන පංච කාමයක් මනස්සයකුට ලැබෙන ෝවනම් පංච කාම සපමත්ය බුක්තිමිදන්න ඕන නුවන කං හැන්දක් තරන් වත්තෙන් ඕන. මීතියෙන් රාජ්‍යයන් අතරක් කරක් ඇදවල් හරක බුදියගණ්ඩ කෙ වා. රාජ්‍යන් හතරක් කරම් බත් අලි හතරක කණ්ඩද කෙලහවා. ඊට පස්සේ අයඳුවන් හතරක් එකපාරාන්දින්නද ගැලහවා. රජතුමනි සුදදුසුනෑ නේදකිව රජගෙනෙක් විදිට කාම තුරුසුණයි වසගට යන එක. මේ තමන්ගේ ඉඩම දීදිීන් අල්ලෙකු පොල්ල ඉඩම දිහා බලබලන්න බලතුන් ගැන අහලා නැද්ද. තමන්ඩ තියන්නේ පර්චර්ස් පහයින. පජ පහයෙන් පැල්කිටියක් කට වකිෙන මල් පැලයක් හදාගෙන ඉන්න එක තම මනුසකම අල්ලොක විඩංවලට කියලහලනක නෙවි. ගොඩාක් මිනිස් ුඩට තියෙන්නේ අප බෝගෝ මහා තන් හෝ චුට්ට ඉතියෙන්නේ තුරුස්නාවට සීමාවක්නෑ සීමාවක් නෑ අම්මලතාතල බෝහ මාරුවෙන් ජීවත්ත ළමට න ස්මාට් පෝර්න් එක උංචි කාලෙදලම අප බෝගෝ මහ තන් හෝ. මිනිසුන්ට තින්න පොඩ්ඩයි ලොකූ තුරුෂනාවා. ඒකයි. ඊර්වසේ ලස්සනටු විස්තරයක්කිෙනවන ඒක තමමට කියන්න උමනා තිබ්බි. කාමං කාමය මානස්ස, තස්ස චේතම් සමිජ්ජති. අද්දා පීති මනෝහෝතී, ලද්දහ මච්චෝ යදිච්චතිී. කාමීයට ආස වනුස්වයාට කාමී ලැබුණොත්්දේ වායි ඉස්පාසුවක් නෑ. තමන්ට කාමෙන් සතුටු ඉන්න වනුසයට කාමී ලැබින්් ලැබෙන් ඉස්පාසුව නෑ පුද්දුම ආසයි. ඉස්මාට් පෝර්ණ එකට ආස කෙනාට ස්මාට් පෝර්ණ එකක් අලුත් අලුත් ඇප්ෙහෙම හම්බනාට පස්සේ ලෝකයක් නෑ. ුත් අලත් ගේම් පොඩියුන්ට හම්බුණනාට පාසේ ඉස්්පාසුවක් නෑ. කාමයට ආසකිනට කාම සම්පත්ති ලැබුණට පස්සේ පිස්සු හැදිෙනව කියලමී කියන්නේ. තම තමගේ ජීවිතවලට කල පගන්න එක එක ගැනමි කියන්න. ඊට පස්සේ වස්තුකාම කලේශකාමවලට පත්වුණ මේ මනුස්සයාට මේ කාම දුරසනාව කොයි වගේද කියනවන? ගිරීස්ම කාලයේ පීඩාවට පත්වන කෙනාගේ පිපාස වගේ කියනම්. ඉවරයක් නැ. ඔය ගිරීස්්ම කාලයේ පිපාසෙට පත්වෙල දාඩිය දාගෙන ඉන්න ගොට කොච්චර වතුර පිවත් මදිී කියනවා ලිඳක්මය ඔවොන්ඩ පුලුවන් කියනු. බිව්වඩ මදි වතුර. ඒවගේ තමයි කාමතුරස්නාවෙන් හිතඩාවට පස්සේ ඉදකඩන් කොච්චර ලැබුණත් මදිී. කාමාසාාව මදී ටී නාට්ටි බල් අමන්දී මෙච්චර වෙනකට ටෙරි නාටටි කීයක් ඉවරුණාද ඒත් නාට්්‍ය බල නාසාවිවරණෑ. ෆිල්ම් කීයක් ඉවරුුණාද ෆිල්ම් කීයක් ඉවරුනාාද ෆිල්ම් බල නාසාහිවරණෑ ෆෝන් කීයක් කැඩුනාාද ෆෝන් පාච්චක නාසාවිවරණෑ ොඳ කාම ආසාාව සන්තර්පනය කරගන්න එකඒක දේවල් කොච්චර කලාද. ඒ වැඩ ඉවර වුණා ඒත් ආසාවිවරණ අපිට මැරෙන්ට් වෙන්නේම. ගිරස්මිම් පොලෝ ඉරිතල්ලක් පැරිල්ලා තියෙනකුට අපි මේ කාමේ සතුටු කරවන්නට කරන දේවල් පිණි පොදක් වැටන වගේ පොලෝට ගානක්කන්නේ. රන්්ඩිදී මුතුමැණිකු වරසාාවක් වැස්සොත් ඒත් මිනිසුන් ඩීතෙනවා තව විනාඩි පහක් ඇස්සනංකේල ඔය ආතර තමයි මිනිස්සු කණ්ඩ තියෙනකෙන් දන් දෙන්නේ ඔය අතර තමයි මිනිස්සු ටීවී බලන එක නතර කළ බණහන්නේ ඔය අතර තමයි මිනිස්සු සංඝය හොයාගෙන යන්නේ ය අතර තම මනිස්සුරුවන් ලිසයි වදිට යන්නේ. පිපාසිං කාමය සොයසොය යන ලෝකයේ අර මිනිස්සු සත්පුරු සයඩුුවෙනුවූම් පේෙනවා මෙන්න නිවන්දකින අය කියලා. දෙම් බදන්න තමන් වැඩිපුර මොනවද හොයන්න නී කියලා. කාමාසාාවට කිව්ව නමක් තමයි පිපා ගීරීස්ම කාලි පායන කාලි ගිරශ්ම කාලි පැම්පිපාසාාවගේ. තව ලස්සන එකත් තියෙනවා. මට නිසාමයි මෙම මිච්චර හිතටගිය. මට තිබව ලොකූ ප්‍රශ්නයක් තමයි. සාමාන්‍යයෙන් ඔය පුංචි කාලයේ යසයට ඉන්නවා. අවුරු දහටත් ධහනාවක් එෙනට කෙලිස් රාග ගින්නාදී උපදිනවා. එදකුට කතා කරනැයි කි නොවයි තරුණ කාලී කොළු කාලේ දැනුම් තේරු තිනුට හරි විසිිපාහට ගට පසේ තව නාඩගන් වැදී. එදොට ඔය කොල්ලු ඉලන්ධාරිය හැටි අවුරුදු තිය වෙනකුට මෝරනවාමු එතකුට හරි හත්තිලවේ තාව වැඩි. ඊට පස්සේ අපිට ආරංචයනවා අහවල් ලාච්චි මෙහෙම නාඩ ගන්නටවාය. ඇයි දැම් මේ කුරුණෑග ලාච්චි කෙනෙක් අවුරුදු හැත්ත පහයි. තමන් ඇඳුම් ගලවල මේ පෝර්ණකින් පොටෝකකා මේ පිටටට සුදු සීයගෙන උට පොට යවනවා. ඊර්වස්සයේ කොල්ලො කෙල්ලන්ගේ නාඩගන් ගෙන අච්චල කිය කියයන්නවා ඒ කියන්නේ ඉහිං ආස්වාහදයක් දිනවා. තමන්ගේ කය බණ නෑ කොල්ලො කෙල්ලගේ ඇද හොයයයඉන්නවා. හැම ගෙනගම තියෙන වැරදිමි. තමන් ඒ සැබ්ජෙට්ටිකින් ඇත් වෙලාන. තමන් ඒ විශේෂේෂතරයෙන් ඇතලන ඒවාගෙන කියන්න ුවොමන වන්නේ. අපිට මේවා කියන්න සිද්ධය රතියනෙන අපිට මිනිස්සුට සහනයක් දෙන්න වෙලා. මනුස්සයකුට ප්‍රශ්නයක් විස්තර කරන්න සිද්ධ වෙලා. ගොඩා මිනිස්සු නොදන්නාකම නිසා පව් කරගන්නවා ඒ නිසා දැනුවත් කරන්න සිද්ධ වෙලා. ලැඩජයි ලැද්ජයි කියලා බොරුවට කරබාගෙනයඉන්නවා වෙන නාට ගන්ටි කොක්කෝ වෙනවා මේ සීලා එක ඒ අපචාරකංකලාය කියල කියනවා මේ වයසටි කිිහිල්ලා. එදරට දහතයේ මම කල්පනා කළ ඇත්තන වයසිටිකේදැ අපි තව නාකි වෙලා නැති නිසා ඒ ප්‍රත්තික්ෂ කර ගන්න බෑ. අහන්ඩත් බැසීයකිනෙින් එදි ගේ නිසා ලැද්ජයිව ඒ නිසා මමත් කල්පනා කල මේ කාමතුරුෂ්නාව අඩුවවී යන කාලයක් එනවාද කියලා. මෙන්න උපමාවක්. වැඩෙන්න්න වූ අං ඇති ගවයාගේ අඟ ගවයාගේ වැඩීමත් සමඟ වැඩේ. මෙසේ මන්ද බුද්ධික ව මෝඩ වූ නොදන්න වූ වැඩින්නාව් පුරුෂයාගේ තුරුෂ්ණාවද ග්‍රීෂ් මේ පිපාශය මෙෙන් බෙහිවින් වැඩේ. හිතේ තියෙන ආසාවල් වැඩිනිි එක රුපමාව තමයි. ගවයා වැඩිනකුට අඟ වැඩෙනවාගේ. වයසට යන්ට යන්ට කෙලිස් වැඩී. කොල්ලො කෙල්ලු අස්වැසිල්ලකට හිතනවා අපේ මේ හිත නොමග යනේක අපේ හිතා ආසාවල්ලට බර එක මේ තරුණ කාලි නිසාවෙඩ ඇති කියලා අස්වැසිලි මාත්‍රයක් ලබනවා නැත දරුවනේ ඒ නොලබිය යුතුයි ඒ අස්වාදය. ම තුරුෂ්නාවනං වැඩීමයි එක්ක මිනයෙක්ගෙන් බැටකාලා ගෙදරට අප ගෑනු කෙන තව මිනිෙක්ගන්නවා. වෙන්ටෝවනේ කාමී තිත්ත වෙනය එකනේ. දීග ගණනාවක යනවා. එක කෙල්ලික්කෙ යාල් විලඳලා ඉඳලා අතෑර වුණාට පස්සේ අනඒක විරහා වේදනාවන් විඳවිඳ කඳුලු සලනම කොල්ලා ආය කෙල්ලික් යාලු කරගන්නවා අමූ තුලෝකයක් අමූතුලෝකයක් වැඩන්නව් ගවයාගේ ඇඟ වැඩිෙනකුට අන්තිකත් වැඩිනවගේ කෙලිස් වැඩුවෙනවා දැන් තරුණ කාලී ඉඳල කෙලිස් පාලනය කළ ොත්තේම සේෂ්ටයි. තරුණ කාලි ළමාකාල ෙඳල පිණට යුමුණොත් සේෂ්ටයි. ඒ අයට නම් ්‍යවනක්ති. ඒ අයට නංසුභිතියක්ති. හරි ලස්සනයි මේ විස්තර. ඉර්වාසි තියෙනවා පොළොවෙෙහි ඇල්වී යවාදියූ දාන්‍යය ගවාශව දාස පුරුෂයෙන් එකකුට දී නමුත් සෑමකට පත්නවන බව දැන. නොවැනැති තැනැත්තා කාය සමාචාරාදී හැසිරෙන්නේය. යම් දවසක කාමතුරෘෂණාව සංසින්දෙනවා කියන දවසක් තියෙනවනම් ඒකට ඒ කරා ගියාට කමක් නෑ හොඳයට ගේ හදපු කෙනාට කොරිඩෝ හරි වෙනස්කරගන් හිතෙනවා. හොඳයටගේ හදපු කෙනාට කොසිය වෙනස්කර ගන්න හිතෙනවා. හොඳේටගේ හදපු ගෙනාට වහලේ හරි වෙනස් කර ගණන්න හිතෙනවා දැන්නම් ඇති කෙලෙකක් නෑ. දැන්නම් ඇති කිය එකක් නෑ. හැම දෙයක්කටම දැන් තමන්ට අදාළ කරන්නට මෙවා දාල බලන්න්න. එකඒක රූප ස්වභවල් චරිත තියෙන නිසා එක කාරණාවගෙන් තේරුම් කරන්න නමාරු හැමකක්ම තමන් දාගණ්ඩ. සෑහිමකට පත්වෙ නෑ. ඒ නිසාම කුසල් කරන්න කියවා. ඒ නිසාම සිල්ගන්න කියනවා ඇයි ඉවරයක් නෑමේක. මෙතේ කාලයක් ඉවරයක් වෙන වනිරපු දේවල්ටිකම ඇති කියල හිතෙනන වෙලාකට. බලන්ට ගෙවල් වල ගෙවල් දරෝ හදාගණ්ඩ කියලා අම්මල පුංචි කාල බයිනවනි බැන බැනවල් මැරෙන්න්නේෙත්. ඇැදුන දර්ුවෙකුට් නෑ අදන්ඩ නය බනින එක නතර කරලත් නෑ. ඉවරයන්නේ නැන්දම්මලාගේ ඒෙල්ලාගේ ප්‍රශ්න ඉවරයක් නෑ ලෝකයේ පළවිනි ප්‍රශ්නය වගේ මිනිස්සු හිතන්නේ හැටි හැම ගෙදරගම තියෙනවා. පුද මේ ඒක නෙවී. මේ ගෙල්වල ගංවල තියෙන ප්‍රශ්නටික නිේ පුදුමේ ඒ අතර එක්කෙනෙක් සිල්ගන්නවා නම් ඒ අතර එක්කෙනෙක් බණටිකක් අහන් කියයනවනම් ඒ අතර එක්කෙනෙක් චෛත්‍යයකට ගඩොලත් දෙන්නවනම් ඒ අතර එකකනෙක් චෛත්‍යය හදනවනම් ඒ අතර බණහනවනම් පුද්දුමයි පුදු මෙ නම් මේ කුසල් වැඩිල්ලමයි මට නං අදකාලේ නුසෙක් ැනෙ එක පුදදුමයන්නවී. වරදට යොමක් විච්චෙක්කෙනෙකු වරදෙන් නිදහස වෙනවා නම් පුතුමයි. බොන්ඩ හිතෙනකුට වටේම පාටි දහයක් පස් සිෙට්වෙනවා. බොන එක නතර කරන්න ගෑට පස්සේ එකක් නැව් දව් කරන්න. එකෙක් නෑ නරක පුරුදුවට ු ඇබැවෙන්ට තප්පරට පුළුවන් ගැලවිෙන්ට ලිසියන්නේ. අද කාලෙෙනම් සුප්පිරිීම චරිතය තමයි. උපන්දාඉඳල වැරදි නොකර හිටුපු කෙන නෙවෙේ. තමන් කරපු වැරද්දක් නතර කළොත් සුපිරි. දැන් තමන්ග ස්වාමියට සැරට කතා කළ බනින්ට සමහර කාන්තාව පුරුදු වෙලා ඉන්නවන? මේ බණටි කහල නතර කළොත් සුපිරි. චෛත්‍යයක් හද මඩලි හදාගත්තා වගේ. දහං ස්තූපයක් හදාගත්ත වගේ වැරද්දකට පොළඹියලා හිටපු කෙනෙ හදාගත්තොත් දහං ස්තූපයක් හැදෝ වගේ ඒ චෛත්‍ය උස දිගපල්ල කියන්නට බෑ ඒවගේ ගෙවල්ල කරදර තියෙනවා සමහර පිරිමිත්තින්නෝ මේ මේ ළඟදි කතාවක් අහන්න ලැබුණ ෙද මනිහැින් ැට කාලා බැ කාලාල දරුව හදාගන්න බැරිමතැන කාන්තල් ගියා පිටරට. ගිහිල්ල සල්ලී වල කිව් අපේ දරුව බුරයාාණි කණ්ඩාසයි. ඒනිසා බුරියාණය අරන් දීපන් කෙල වෙන තත් වැඩි සල්දීව මිනිහට. මිනිහ බරයානී අරකු බෝතලය එරංඟවා. මිනිහට පුුරයාානික තියල දරුවන්ටු ඹල කාපල්ල කියලා අරක්කු බි හිටිය. දරුව අරකොක්කුම කාලා අතාත්්‍ය තව ඕන කිවවා පොඩිය වන්නේ. ද වෙිරි පිටන තොපිට යක් වු වගේ හිටපිය කියලා අරති පුුරියන්ටි කාපංකව දැන් ළඟදගෙන් කාපක කාල කාලා අර කොල්ලට උස්මුරතවෙල වමනේගිය වමණෙක් කැව්වා. බේබඳු මන්ද බුද්ධික අසත්පුරු සන්දවාල මිනිස්සු ගංවල ඉන්නවා. බිව්වට පස්සේ දරුකාම අතකනෑ. කෙල්ලි කසාද බැඳල ගියාට පස්සේ. ඒ කෙල්ල බාරදිලයින්නේ කොල්ල ගැන විශ්වාසයෙන්. මේගොල්ලා ඒ කෙල්ල බලාගැනී කියලා අම් මයිතාත්තයි. මෙත්තරම තමන්ගේ බැඳපු ගෑනෙන්ට එහෙම ආදරයක් කරුණාවක් මෛත්‍රයක් දරුවන්ට ආදරයක් කරුණාවක් මෛත්‍රයක් නැත්තන් ඒ මිනිස්සු නිවන් දකීද. නිකමට හිීත ලබඳන්න අපපා. මහනුස්සකම නැතුව. මෙච්චරත් බණහෙනවනේ. ඒනිසා මේ කාම ලෝකයේ තියෙන සම්පත්තිවට හිත යනක කෙලවරක් නැති බව දන්න කංහැන්දක් තරන්වත් මොලගත් වන මනුසෙක් නම් පින් කරනවා කුසල් කරනවා දහමට ලෙද්වෙනෝ. එච්ච රයිමක තියෙන් පුදුමේ තියෙන්නේ නොමඟට යෑමනෙවෙයි නොමගින් ගැලවීම ඒක මතකතියා ගන්. ඊර පස්සේ රජතුමා බලහක්කාරයෙන් පොළොව දිනාගෙන රටට අධිපතිකන් වෙලා කල්පනා කරනවා රටන් එඒහා පැත්තල්ලා ගන්නේ කොහොම කියලා. මොකඩද මේ තුරෂනාව යමේ කාම වස්තුූන් සිහිකරන්නේ සිතින් තෘප්තියට නොගියේද. ඒ කාමයන්ගේ නැවතීමක්. ආදනවන් දැක ඉංගිවත් ව යමෙක් ප්‍රඥාවෙන් තෘප්තිමත්වේද වහ ඒ කාන්තයෙන් තෘත්තිමත්තුවා හූවෙති දැන් අපි ගෙවල් හදහදා සතුටු එඩ බලන්නේ. කකා සතුටු එඩ TVව බලබලා පෝන්වලින් එක දෙවල් කරකරතුටු එට බල ඒකරිකිනෙන කාම තෘප්තිය කියලා. කියනවා පුළුවන් තෘතිමත්වෙනිල්ල කියනවා ප්‍ර්ඥාවෙන්. මේ ලෝකේ තේරුම් ඇරන්තු රෘත්තිමත්වෙන්ට කියනු. ප්‍රඥාව දැ මේ කියන දෙවල් ඔොක්කොමයිති සීලේටෙන් සමාධීරණෙවී මෙ මම කියන කරුණු අයිති ප්‍රඥ්ඥාවට මනුස්සෙකි මොලයක් හදනවා යම් දෙයක් ගැන කල්පනා කරන වැඩි ඕන්නෑ ලොකූතු රෘෂ්ණාවත්තියල පිගන් හතරකින් කණ්ඩද කියන එක කල්පනා කළත් යඥානයක් එනවානේ තෘප්ති මත්වෙන්ට කියනව ඥානෙන් කල්පනාවෙන් කාමෙන්න්නෙවී ඊටබස්සේ කියනවා තෘප්තිමත් වන්න වන් අතර ප්‍රඥාවන් තෘප්තිමත්වීම උතුම්. හිෙතම කාමේ නිසා නොතැවී තෘෂ්ණාව ප්‍රඥ්ඥාවන් තෘප්තිමත් පුරුෂාව වසඟ නොකරයි. ප්‍ර්ඥාව හොයන කෙනහට තෘෂ්නාව ඇවිල්ල කරදර කරන්න බැ කියනවා. එගැන ආසාාවක් හිදුනත් මේක ඇයි ගෙරහිදනයාන්ට ඒක කරන ප්‍රඥාව. මිනිස්සුන්ගේ කාම දහයි මේ වගේ. ඒක ඔයාද මේ හාමුදුරු නර්කත දෙවල් කිය නොකල හිතන්න එපා මොලින් කල්පනා කරන්න අපි කාටත් ලොකු කුඩා පොඩියවුම් හැමි කාටම පේන දෙයක් ම මේ කියන්නේ මේ බල්ලන්ගේ කාලියාවට පස්සේ මේ දවස් දෙක දුන මේ බලුරෑනක් එක බැල්ලිය පිටි පස්ස යනවනේ. අරහිට දුවරනවා මෙිහිට දුවනවා මුල්ලු දවශම දවස් දහය පහලුව මේ සෙල්ලම ඒට පස ඔය අතරින් එක කොය බැල්ලිත්තක ඉන්න. ආරනිත් බල්ලෝ ටික මෙච්චර දවස් දහාව පහළවක් මහන්සවිච්චේවා එහෙට දුවපිවා මෙහිට දයව කකුල් කඩිත්තු හැදිච්චේව. ඕ නොය වගේ. මනුස්ස ලෝකෙත් ඔය සෙල්ලමම යෙදී වාසය කරන අය තිරිසංගනාට පස්සේ බලාපල්ලා වෙන දේවාස. පිටි පස්සේ අන්ට ව. නිකමට මනසලෝක ැන් පෝන එකට ඇබැයි විචක්කා හිතන්න ඕන මං මනසුලෝකහිටාවේ මේකටද කෙල්ලු ගැන හිතතාන්න කොල්ලු කල්පනා කරන්න ම මනුසුලෝකිටාව මේකටද කොල්ලු ගැන හිතතාන්න කෙල්ලන්ට හිතනාව මේ ම මනසුලෝකිටාව මේකටද මිනිහට බැනැබැලන්න බවලතුන් කල්පන කරන්න ම මනුෝකටාවේ මනිහට බනල බැනලයන්ද බීලා ගෑනුන්ටත් ගහගෙනන්න පිරිමිට කල්පනාවෙන්න්නවන ම නුසලෝකිටාව ේබාද්ක් වෙළ යන්නද. මං මනුස්සලෝකිට යනකුට කරගත් මනුසලෝකින් යනකුට මොකක්ද කරගත්ත ඒ කියල කල්පනා කරන්න ඕනු.සාමාර මනිස්සු ඉන්වාපයෙන් වදන්නේ මැරුුණට පසේ මළගෙදර කියන්න දෙයන්නේ අපා. අපේ මහම වුණ ාාවනාස පපුලින් පාන්සකුලිට යන්න කිය කියනවනී. මම නම් පාන්සකුළ වට යනවා. එ මේ ලගෙති පාන්සකූල කටි කියා ඔක්කෝමටික මිනිියත් මේ කප් කල තිබ්බි අනි තොක්කෝ මේකප් කල හිනාවිවී හිටියා. හාන්දුුරුව පටන් ගත්තා සෝකාකුල පංවත්නය කියලා. පච්ච එකේකුඩ සෝක යන්නේෑ. මිනිියට්ටිකක් හිනා වෙලා වගේමි. ඇත්තරම මළ ගෙවල් ඔොල ගිල කියන්නට දෙයන්නේ. බිබී ඉඳලා මැරිච්චි එක ගැන මොනවා කියන්නද. සල්ලා ලකං කරලා හල පහළ ගවල් වල රිංගපයුම් ගැන මොවා කියන්නද. අද මැරුණු මරණයකිනික කොයිවිලා විදන්නේ. කංහැන්දක් තරම් මොලයකින් හිතල බලන්ඩ. අද මැරුුණොත් හෙට මළගමේද මොනවද කියන්න තියෙ කිය. කටක් කැරල පච නැතුව. මොනු අදවංකල්ල තියනෙ ක තමන් බලන්න. කාමේෙන්න්ද තෘප්තිමත්වෙෙල තියන ප්‍රඥාවන්ද කල බලන්න. යහපදදවල් හොයාගෙන ගිල්ල තිනොද කෙල බලන්න. ලෝකෙට ගමට රටට සේවයක් කල්ල තියනද කෙලබලන්න. රැකපු සිිල්පද අත්තිනවද කල බලන්න. තමන්ගේ වැරදි අත්හැර ලද කියල බලන්න. මම කිව්වා. ලඟදී තාත්තකෙනට ොහොම මමාන්ටිකක් කතා කළ අවුරුදු හැට පහක් බීඩි බී පුතාත් බීඩි අතරක ලබනේක. මං ඉතාතරිකෝ මං අනිවාරයෙන් තාතලක ෙර දාානකට නො දැම් පිරිගතා කල මාස මහිත්‍ය දෙකයි ඉදන්. දැ බීඩි දුමේනකොට අපපිරියයකිව. සුපපිරිී සුපිරි අත්තේරයනේ. එකට අවුරුදු හැටපහා බීපියකට වැඩිය. අර අත්තැරපයගේ පින්න බලවත්. අත්තැරපේගේ පින බලවත්. ඒනි සවහුට විපාග දෙන්නේ අ ඒක යට යන යිපාග දෙන්නනේ යට යනවා. අ අත්තර වෝ පිනම ඉස්සර හැටනවා. ඒ අතරතුර මාර්ගල් ලැබුවොත් සත්තුරු දිවරුන්ි කල්්‍යයානමිත්‍ර ඇරු ැබුණොත් ධර්මය අවබෝධ කළ තරවා විපාග දෙන්න කාලය නෑ. හමගේ අතින් කාමය මුල්කරගෙන විච්ච කෝටයක් පව් බමසරක්රැක්කොත් ගෙවිල යනවා. යන්කිසි කාන්තාවකට පුළුවන් වුණොත් මම යම් දවසකද ම මේක තේරුම් ගත් එදා ඇඳල මගේ ස්වාමය හැර වෙන පිරිමි ගැන හිතුවේ නෑ කියල ේෂ්ටයි. කොල්ලොත් බැන්දට පසේ ම බැඳපු කෙල්ල හැර වෙන කෙනෙ කෙන. හිතල නෑ කියනෙ එකත් අද කාල ැටට ගන්නන්නේ නැටව. මං වෙන ඇසරු කරලා නෑකිල හිතුවත්. ඒකත් සේෂ්ටයි. ඒව පති පතිනී ධරම. මේ දර්ම ඇහුවට පස්සේ තමා හෝ බාහිර කෙනෙක් සමඟ ලාම කාශාවල් විඳින් නැව බ්‍රහ්මචාරිීව හිටියොත් සේෂ්ටයි. ඒව බලවත් පින්. ස්වාමීය අ බිරිඳ කතා වෙලා. අපි සිීලියක් විදිට මාසකට මෙච්චර දවස් ගාන අපි දෙන වෙනමෙමු. සේෂටයි. දරමුණු බුරු දැක්ක අවුරුදු පනාහයට පැනපු අය. අපි දෙන දැන් වෙනමීමමු කියලා බ්‍රහ්ම චාරිව හිටියෝ සේෂ්ටයි ඒ අයෝ කිර අම්මලාය. ඒ ඇත්තූ කිර අත්තලායෝ. ඒ ඇත්තන බට්ටිකක් බෙදුවක්කොඩ පින්. ගන්න ඒවා. දැ අපිල් පුංචි පෝ එකක් දැන් සාමානීන් කොල්ලො කෙල්ලුවන්ගේ ජීවිතව ගන්නකුට තරුණ ළමිනුත් තින්න නිසාමම්‍යය කියන්නේ. ඔ ඉස්මමාට් පෝර්න්ලින් වයි වටසැ මයිල් ඕවගෙන් තොරතුරු මාර කර ගන්නවා කියන්නේ කෙල්ලි චරිතයේ දස යත්යෝ. මොකදේ පෝන එක වයිබට සැප්වටම සීමා වෙලනය. එකින් තවත් දේවල් කරන්න පුළුවන්. ඇතරම අද කාලෙ කෙල්ලෙගේි හොඳ චරිතයක් බලන්නවාන. පෝර්ණ එකෙන්මත් හොයන්න පුළුවන් කොල්ලෙක්ගේ හඳද චරිතයක් බලන්නවාන පෝර්න් එකින් හොයන්න පුළුවන්. අදකාලේ පෝන් එකයි අනේ පැටියෝ බබා චටි රත්තරකිින් වචනටි එකයි නැතිතුුණු ආදරරි නෑ ලෝක. ඕයි ඔය වචනහතර පහයි නේද ලෝක ආදරී කියන්න. අර වැටින කඳුල පිහදාන චරිතය විනාස නොකරන දුකට පිහිට වෙන වරදට සමාව දෙන අහිංසක දේට ආදරී කියල කියන්නට ලෝක කැමිති නෑ. ඒවාගේ සෙනහස්තිය න අයි තමයි සසරින් නිදහස්ස වෙන්න. ඒගේ සසිනිහස තියනයි මැරුණට පසේ ප්‍රේතිව වෙන්න. දැනම් ලෝකේ වැඩ්ඩියම ආදරය තිබේ යසෝදරර සිද්ධහර්ථන එක ජීවිතයක ප්‍රේතෙක් වෙලන එච්චර බැඳිලැවිල්ලා. එක ජීවිතයක ප්‍රේතෙක් වෙලනේ අද ගෑනුන් රාසයෙන් කොච්චර පිරමි පිරේීතුවෙනවා. පිරිමින් ාසමෙන් කොච්චර ගෑනු ප්‍රේති වෙලපදවල්. ඒ තියනෙ ආදරන කාමරාකි. ගින්න සංසි දෙන්න ඇති බව. ති මේව තේරුම් ගන්න ටිකටික ධර්මයෙන් තමයි. ඊළඟට තියෙනවා කාමිින් කාමයක් විනාස කරලා අල්පි ච්ච වෙලා ලොල්වවෙන්න ඇතුව ප්‍රඥාව මුොහෝ දක්වාගේ කරගෙන ඉන්න කියෙන නොන තිෙන කෙනා. ප්‍ර්ඥාව මුහුද දැන් අපේ ආසාාව මුහු දක් වෙලා. කල්පනා කර වතර භකට්ට එකක් වනොත් අරක මැඩ පවොත්තන්න බෑ. කල්පනා කරන එක දියෙන්න්න ඕන මුහු දක් වගේ. හොන්දට කල්පනා කරන්නඕ අනේ ඒවාගේ ලෝකයක් කවදානං අපි ලබා ගණ්ඩද. කරී ලස්සන මගේ හිත පිනාගේ අවසාන උපමාව කියන්න මේක තියෙනවා. සංකපමින් පාවාහන් තනන කම්කරුවකුමින් යමක යමක් හරණේද එය ඒ හැපේ ඒලවයි. ඉදි සියලු සැප කැත්තේ ද සියලු කාමයන් අත් තරින්නේ කියන. උපමාවල් විස්තර කරන්න හමින් සපත්වක් කදන්න කැමිති කෙනා ලොකූ හමක් කරගෙන එක කපනවා හතරැස්කුටුවට රි රව්මට හරි කපලා මැදින් ඔයි පටි දෙකක්දාලා දැන් ලස්සන ලස්සට පොඩියට පොඩියට කපල සපත්තුව හදනවා. අර කපන්ඩ කපන්න නී දර් ශැහැල්ල සපත්තු වෙන්නේ සපත්තු අදන කෙනා කරන්නේ හම කපකපායින් කරනවා. අයින් කරනුට සැහැල්ද සපත්තු වේනවා. ඒවගේ තමයි කියනවා කාමේ අත්තාහරට අත්තාහරෙන්ට අත්තහරෙන්ද සැපය. මොනහරි දෙයක් අත්තාහරන්න ඇත්තං සැපය. ස්මාර්ට් පෝන් එක නම් ඇප් අඩුෙන්ඩ අඩු ඉන්න සැපේය. ෆෝ නම්බර් අඩුවෙන්ට අඩු වෙන්න සැපේ Healthy, everyday, high, problems, naith, no ෝ ප්‍රමාණය අඩුවෙන්න් අඩු ඉඩ සැපේය. වටිනහක ම අඩුවෙන්න් අඩු ඉඩ සැපය. ඉස්මමාත්් පෝර්න එකද වැඩි චූටි පෝර්ණකි සැපය. පෝර්න් සම්පූර්ණය අත්ත එරන්න අනම් සැපේය. යාලු අඩු ඉහන් සැපේය. ගෙදර බඩුමුට්ටු අඩු ඉනන් සැපය. මොහොතක් බලන්න තුරෝෂනාවෙන් සමහර ඉස්ත්‍රීහු. ගෙදර සාලෙ ලොකවට හදා කන සෝපාසෙට් එකතුනක් ගෙනන ලදාගෙන අඩි අත්තියන්ට නෑ සාලි. මොකට නම් මේ සාලවල් හදදනවද. කකුලම දහවතාවක්වත් වැදිල පුටුවල. ඒවත් වහල තියනෙ මිනිහෙකු ඉඳගන්න දෙන්නේෑ. බඩු අඩුට අඩු එන්න සැපේය. නිකමට ගෙදර කැන්ඩරටික අඩු ඉන්නන් සැපේය. ද ගන්නඩ පොි ොටු සෙටිකති බ සැපේය. වර්තක වනත් තැන්තැන්ල ගස්කොල් අන්ටිකත්ති වෙල සැපේය. තනකොල්ටික ඇවිද්ද සැපේය. අඩ්ඩුට අඩුවෙන්න සැපය. බඩු වැඩවිෙන්ඩ වැඩවින්ඩ තුක කෙනෙගි ජීවිතේ බහණ්ඩ සීයක්තිේෙනවන දුක් සීයයි. බහන්ඩ දහයක් නත් දුක් දහය. කඩුව ඉඳලා බඩගෙනි නව නයෙන් ඉන්න පුුවන් තවත් එකක් ඉන්න කුට ඒ කටහරරි අරන් දෙෙන්ට. දෙන්න දෙමල්ලු කතා වෙලා බඩිගින්නේ හරින්ට පුළුවන් පොඩියුම් කෑගන ට හොරකංකල් හැකි නත්දෙ ඕන. හොරකං කර හරි ොඩිය උන්ට ගෙනත් දෙෙන්න්න ඕන උන් දන්නේ දෙමවපියයන්ගේ අගහිකකා දුක්වැඩී හමක් කපනවා කපනවා කපනවාගේ. ොන්න ොහරිදේවල අත්හරන්න ඇත. චෛත්‍යයාදනොට කනකරදික ගලවල දෙම්මා කියන්නේ ඒදුකා අත්තැරිය. එකතුගොරගෙන හිටපු ගමසල්්‍යියවලින් ගැඩුල්ලක් කරම් පූජා කරලා කියන්නේ. කාම අත්තැරිය නිවනට පිනක් ගත්තා. මේ දුගෙවා ගන්නේ කවත්ත. ො ොන හරි දේවල් අත්තරින්ද ඇත්ත මොන මොන දේවල් නරි අත්තරින්ද ඇත්තම් අපේ අම්ම හරි යාසයි රත්තරංගොල්ට පුංචම්ම රටගී ලෙවිල විචයෙන් එකක් කරගෙන අනේ උන්ද කරීදාගනයකෙන් විදින සතුට පහෝ දම තාත්වයි විචයෙන් එක ගිල්ල බැංකවේ දේනවා බැංකවී තිබ්ා කියෙ ඔවා බෙරගනි කවද පරිසංකරගෙන හිටිය කන කරාමු දෙක චූටී ළඟතිින් උන්ද චෛත්‍යයකට ඒ කරාමු දෙක දීශය දාළ ගෙනනල් දුන්න මං බැලවා අ කණී කුණුත් ඒකි වැදිලා කරාමු දෙක දාගත් අම්මට වැඩිය කරාමුෙක ගලව පාමමට ගොඩා ලස්සනයි උන්දත් තැරියා අත්තරෙන්ට අත්තරෙන්ට සැපිය දරුවත් කියලා කියලා හැඳෙන් නැත්තං හිතෙන් අත්තැරලා යුතුකන්ටිගිෂ්ට කරනවා සැපයි. මේ මත්තෙම නැහෙ නැතුව. මිනිහටත් කියලා කියලා හැඳෙන් නැත්ත හිතං අත්තැරලා යුතුකන්ටිගිෂ්ට කරනෝ සැපයම්. ගෑනිටත් කියලා කියලා හැඳෙන් නැත්තං හිටන් අත්තැරලා යුතුකං ඉටිගිෂ්ට කරනවා සැපයම්. මහත්තයටත්තුුනත් ගේ දුරවලට වැඩිය සැපි උපදී නි සහය ගැන හිතනකොට ඒ අත්හැරපු දේනේ අත්තැරපුදේ සමක් කපන් හවාගේ සමක් කපල කපලා සපත්තුවක් අදන වගේ කපන්ඩ කපන්ඩ සැහැල්ලු වි ලස්සනයි. ඊට පස්සේ මේක කියාගෙන කියාගෙන යනකුට අර බෝධි සත්වයන්ගේ බණ කියනට බණ කියනකට මනස්්‍ය කාර කරලන ගියන්නේ. හිතා අත්හැරෙනව ගිය. තක්ෂල් සිලාව ඉඳලා ගමට අප කොල්ලගේ හිත ගමත් එ පවෙලා ගියා. අත්හැරීම හිතබීටිය හිට සවාධ මත් වුණා තිහානයට පත් වුණ. රජතු මගේ ලිඩේ යරය සෝ වන. එ ගාථාවකට කහවනු දහාගානි ගෙන ලතේ තිබ්බ රයුතුමනී ඕක සපත්වක් කපනවාගේ අත්තාරෙනවාකයවෝ. තුරුෂ්නාව නැති ලෝකෙකට එන්න කියලා රජතුම බලාවිද්ධීන් ආකාව සිටි පැනැගිල හිමාලෙටිගිය. පින්වත් මහනනී අ රජ්ජුර සුවපත් වනක් ඒ තමයි කිවර කුඹුරට ඩාඩා හිටපු ගොවිය. එදත් මන් නිදහස් කරගත්තා. අනුන්ට බණ කියද්දින් තමන්ට කාමී හිත නොවැලී හිත දෙහානගත වුණ තාපසයා වෛද්‍යචාරි වෙලා හිටිය තමන් කිවා. යමන් කියද්දී තමන්ට අවබෝධිකට යන්න පුළුවන්නම් එවැනි දෙයක් කියන්න. අදකාලේ කටින් ගතා කරනට යාට අත්රාගේ ඇතියෙනවා තමන්ට අත්‍රාගේයතුවයෙනවා. අදකාලි දෙවල් කියද්දිී ඔහුට ත්ද්‍රේීශීවපදිනවා තමන්ට අද්‍රේශයපදින. ලෝක යන්නේ අමතුම පැත්තකට මේ අයාතර චෛත්‍ය හදනය, බෝධි හදනාය, වෙහිරවල් අදනය, බාණහනයි සිල්ගන්නය සිල්ගන්න දුවල පුතාලා මටනම් පුතුමයි. මටනම් පුදුමයි. වරදින් අත්මිදීම සේස්ටයි. තිසරණ සරණයනයක සේෂ්ටයි. එකඒකාට පනුරු ගට ගහලා. පොල් ගහල වින කරන්න නැතුව. හදිහුණනයන් කළලා මිනිස්සු කාභාසිනයන් කල්ලා දාන්න නැතුව. මිනිසුන්ගේ සැපේදී සතුට වෙලා තමන්ගේ ගෙවල් වල තියෙන්නේ වතුරටිගන්න ඒක බීලා සතුටවෙෙන මිනිස්ූ මේ ලෝකට බරක් නෑ. අනිත් අයගේ ඇදකුද කිය කියා. තමන්ගේ වැරදි වහගන ඉන්න ජීවිත මේ පොලොෝට බරයි. ඒනිසා මේ ලෝකිට බරණ ඇති මුනිවරයා මවකුසින් ඉපදිනකුටම මේ පොළොව සෙලවුනා කියෙනෙ එක පුතුමයි. මේ පුත්පෘත්තුවිය ච්චර ආසයි. උන්න්න අන්සේ පිරෙනවම්පානකොට මේ ගණකට බොල් මහපොලෝසිය දහස්වාරයක් කම්පාවුණ මේ පොලෝට සැනසිල්ල දුන්න සිරිපාසංග ලාආහි තිය වෙන්නෑ කියලා. ඒත් මොතකට සැනසිල්ලකට මේ දරතය මතාවට තිබුණි මේ ධාතුන් වහන්සේල්ලගේ විිහිදන සුදුවන් ්‍රශ්මේ දහරාව ඔබට නොපෙනුනාාට මේ ලංකා දරණනිිතල්ලෙ තැන්තැංවල ධාතු ස්තතුූව ධාතු කරඬුවක් වගේ මේ ලංකාව ලෝකයේ එකක රටවල් එකක හැඩීට තීර්දී ලංකාව මමුතු හැඩියකට තියන මේ කරණ්ඩුවක්. මේක කරඩුව ඉතින් ඒ නිසා උතුන් ධාතුන් අන්සල වඳලා අධිෂ්ඨානය කරගන්න දැන් ධාතුන් අන්සල වවැඳලා බනාහලා පැයි දෙකහමාරද්දෙන් පැයි දෙක හමරදදැන් බනහව නවේ හමරයි වෙලාව. ඒ බනහැව පැයි දෙකහමාරම කුසල් නිසා කකුසල්න වී. පැය දෙකහාමාරක් කුසල් වඩපු හිතෙන් අධිෂ්ඨානයක් කරන්න මේ ධාතුන් වහන්සේල මැඳපු පෙනෙෙන්. පැය දෙකහාම අරක් බණහපු පෙනෙන්. මටමන්ගේ අඩුපාඩු හදාගෙන මේ මනුස්ස ජීවිතය කුසල් දියුණු කරගන්ට ලැබීවා කියලා. ඒවගේ මේ රැස්කරගත්ත පිම්බලයෙන්. මහත්්‍ය අද්ද සෑයට වහේස මහන්ස වෙලා. ඔබ ද වවෙහෙස මහන්සවෙලා. ඒගේ උද උපකාර කරලා මේ පින්කමට සහභාලග වෙලා බණටිකක් කාල මේ රැස්කරගත්ත පින්. ඒ කාන්තෙන් සසරදුකෙන්න්නේෙ දහස් වෙන්ඩ උපකාරවීවාසා. උතුන් ධාතුන් වහන්සේල්ලාගේ අනුහසින් රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලගේ අනුහසින්. ඉදිවෙන මහසෑයේ අනුහසි කරපු පින් බලයෙන්. තුන් චතුරාරි සත්‍යය ධර්රමය අවබෝධ කරගැනීමේ වාසන ෞද්දාවේවා සා ඉතිං පින් අනුමෝදනාව මේ පින්වතුන්ට මේ පුුණ්‍ය කටයුත්තට මඟ පෙන්නමින් අවවාධනු ශාසනා කළය සේර්විල මංගල රාජ මහා ව්‍යහාරාධිපති තැන්පත්, දොම්පේ පාළුගම භවනාසුපි ප්‍රදහන් අනුශාල්සික දුරන්දර අවසරයි පූජ්‍ය මුංහෙනේ මෙත්තා රාම ස්වාමෙන් වහන් සේතත්. ඒවාගේම සේර්විල මංගල රජ මහා ව්‍යහාරවාසී සියලුම සංගයාටත් පින් අනමෝදන් කරන්න බලාපොරොත්ව වෙන. පළමුයම සියලු දෙවිද ඉවතාවන් වන්සේල්ලා මේ පින් අනුමෝදන් වේවා සමන් දෙවියන් ගැන කිව්වා සමන් දෙවියන් අරරියට බුද්ධ ශාසනයට කැමැති ඔන්න බයසකක් නැතුව ඇසුරු කරන්න පුළොන් සත්පුරු සුදදිවි රජයෙක්. තින් සමන් දෙවියන්ට මේ පින් අනුමෝදන් වහේවා ආමට මතක් වුණේ මේ කන්ද මුදනට සමංගිර පේනවා. ඒ සමන් ඒ ඇත්ඉදල විමාන ඉදල සාධකාර දෙන්න යයි සෑහදන ඇත්තේ. ඒ ඒනිසා සමන් දවියන්ට පින් අනුමෝදංගේවා. සියලු දෙවරුන්ට මේ ප්‍රදේශවාසි දෙවරුන්ට නෑසු දෙවරුන්ට සියල්ලු දෙනාට මේ පින් අනුමෝදංගලා ඒ සෑ ඉතිරි කටුතු ඉක්මනින් අවසංකර ගණඩු දඋපකාර කරත්වා මේ පින්වතුන්ට දිව්‍ය ආරක්ෂාව සල්සත්ව වරදිින් අත්මිදී කුසලේ සිත පිහිටවාගෙන ගුණධර්ම දියුණු කරන්න සිත් පහල කලා ට දිව්‍ය උපකාර සලසත්වා. දෙවියෝධ මේ පින් සතුටින් අනුමෝදක් මත්වා ස සද. ඒවාගේම මිය පරලෝගී සියලුවම ඥාතීන්ට අපි එ පින්වස්සා සඳු මහත්තයා ඒතුමා නමින් මව පාර්සුවිය පාර්සුවගේ මැතිනය නමින් මව් පාර්සුුවෙන් පී පර්සවී ඔබ නමින් මව පාසුවෙන්පිය පාර්සුව මී පරලෝගී සියලු ඥාතීන්ට අනුමෝදැන් වී පරලෝව සැපේ වේවාකිල සාදකෑම්. අපි අවසරයි මෙත්තා රාමනායක ස්වාමීන් වහන්සේතත් ඒවාගේ අපගේ පරම පූජිනි ගුරුදේ ොත්තුම පින්වල් ලොකුස්වාමින්දහන්සේ තත් මේ පින් අනුමෝදැන්වෙත්වා. ඒවාගේ ධාතුන් වහන්සල් ලබල දුන්න අවසර කහගොල්ලේ සෝමවංසනායක ස්වාමින් වහන්සේ තත් ඒවාගේ පොරුවගම චන්දාානන්දනායක ශවාමීන් අහන්සේතත් බල්ලි රතන සාරණයක ස්වාමින් වහන්සේටත් ඇතුලුේ සගරුවනට මේ පින් අනුමෝදං වී සකළ සංඝයාම පිම් බලින් ධර්මාවබෝධයම ලබත්වා. ඒවාගේරේ රැස්කර ගණටය දුනා වූ සියලූ උම පුුණෙ ධර්මයන් ගෞතම මහා සෑ ඉදිකිරීමට එක රුපියලෙකින් හෝ මූල්්‍ය ආධාර කළ ශ්‍රමයිෙන් දැනුමෙන් ආධාර කළව සියලු දෙනාට අනුමෝදං විත්වා. සියලු පින්කං කිරීමට අතහිත ලබා දෙන්න වූ. ඊය අයි සේවක මන්්ලේටත් අධ්‍යක්ෂක මණන්ලේටත් පාරිභෝගි ජනතාවට මේ පින් අනු මෝදන් වෙත්වා. ගෞතම මහසැයි දෙවිනිා අදිරිී ඉදිකිරීමට කටයුතුවල්ට සහහි ලබා දුන්නව්. ජානකස්ත්‍රී සේනාධිපති මැතිතුමාටත්, එතුමාගේ කාර්ය මන්ලේටත් චෛත ඉදිකිරීින් කටිතු සඳ විශාල් මුදලක්වය කළ දොම්පී පදිංචි සරමා මැතිතුමාටත්. කාන්තිමැතනියටත් ඒ කාන්ත මේ පින් අනුමෝදං වෙත්වා. මේ පින්කම සඳහා සභාග උදා උපකර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු සියලු දෙනාටත් ඥාති බන්දුු මිත්‍රරාදෙන්ටත් ලොකු කුඩා සියලු දෙනාටත් මේ පින් අනුමෝදං වෙත්වා ඒවාගේ සම්බුද්ධ ශාසන වෙනින් අනූපමේය මෙහෙයක්කොට මිය පරලෝගිය මහා සංගරුවනටත් සියල උපාසකු පාසිිකවන්ටත් පින් අනුමෝදන් වේවා ඒවාගේ මේ සියලූම පුන්නේ ධර්මයන් නැවත දිවිවරුන්ගේ නම් සඳහන්කරලා තියෙනවා. සහම්පති මහ බ්‍රහ්මරාජ්‍යය සනංකුමාර ගටීකාර තිස්ස උග්ග හත්තාලවකාදී බ්‍රහ්ම රාජවරුන්ට. ඒවාගේම සදිවු ලෝකවාසි මහ මෛත්‍රී බෝධි සත්වයන් ඇතුළු දතරා්ට විරූඩ විරූපාක්ෂ වයිශ්‍රවන සතරවලන් දෙවියන්ට විශ්කන් දෙවියන්ට සක් දෙවිඳුන්ට. ොටු ගමුණන සද්ධාතිස්ස කාවන්තිස්ආධ දිවිරාජවරන්, මාතෘ ා විහර මහදීවීයට විසාකා උත්තමාවිය ඇතුළු වලාහක දෙවරුන්ට. ඒවාගේම බුද්ධසාාසනය ආරක්ෂා කරන මුපුල්වන් දෙවියන්ට. ඒවාගේම සර්වචදාාතුන් වහන්සල සෙදු රුවන්ගලි මහසයි ආරක්ෂ කරන්න වූ විශාල නං වෝ විශාල රූප දිවිරාජයන්ට. ඒගේ කලණනය පුදබිම රකින මනියක් ඉතනාරයිතුමාට, ද ලලාට ධාතුන් වහන්සේ රකින සුමන නාරයිතුම ඇතුළු කෝටි දාහතරක්නාගයන්ට තූපාරාමේ ආරක්ෂා කරන පෘතිවිපාලදි විරාජයටට, මිනිස වැටිය පුදබිම රකින ඉන්දකදි විරාජයට, තිස්සමහ පුදබිම රකින්නව මනිමේ කලාා දියවුදුවට. කිරිවි හිර දවිම රකින්නාව මහ ගෝස දිවිරාජයායට දීගවාපි චෛත්‍ය රකින්නාව, මහන්සේන දිවිරාජයාට නාගදීපේ රැකින මහ මහින්ද දිවිරාජයායට මයි අගන සහත්දිවාගවාාව ස්ශ්‍රීපාද පුදබිම රකින සෝහම් පලලාබී සෙම්පති සුමන සමන්දිි විරාජයාට ඇතුළු සියලු සිද්ධස්ථාන රකින රප්‍රමාධදිිය වූ දහිරිය සම්පන්න වූ දෙවියෝධ නාගයෝද, ආරශ්සක දෙවතාදෝද ඥාත මිත්‍රාදී. නාරක්ෂ කරන්න අව දෙවියෝද බූමාටු දෙවියෝද, ප්‍රාදේශය දෙවතාවද රුක්ෂ දෙවතාවද සම්ය අදුෘෂ්ටික දෙවිදිවතාවෝද ගම්බාර දීවතාවෝද රංවල දෙවතාවන් වහන්සේ ඇතුළු සියලුම දෙවියන්ටන් නාගරාජයන්ටත් මී පින් අනුමෝදං වේවා. ඒවාගේ විශේෂයෙන් ගෞතු මහ සැයි දිකිරීමට උපකාල කළ සෝවාම් පල්ලාබී සෙම්පති සුමන සමන්දිවි රාජයාට මේ පින් නැවත නැවතත් අනු මෝදන් වේවා. ඒවාගේම පින්වස් සඳුන් මහත්මයන්ටත් ඒවාගේ මේ මැතිනියටත් දරුවන් දෙ දෙනාටත් එම උපියන්ටත් ඒවාගේ දෙපාරසවීම සහෝදර සහෝදරියන්ටත් ඥාතීත මිත්‍රාදීන්ටත් පින් බලින් නිදුක් නිරෝගි සෝපත් භාවයත් ප්‍රඥා සම්පත්තියත් කල්්‍යාන මිතර සම්පත්තියත් ඒවාගේම පින් කුසල් කිරීමේ නැවත නැවත ය හැකි අව සැලසේවා ඉක්මන් ජීවිතයකිද්දී උතුන් චතුරාරි සත්‍ය ධරමය පරිපූර්ණ වසින් අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබීවා. ඔබ සියලු දෙනාට මේ රැස් කරගත්ත පම් බලයෙන්. ජීවිතයේ කුසල් දහන් වඩන අ කුසල් දහම් බෑහර කරලා සද්ධහ සීල සුතතියාගේ ප්‍රඥාද ගුණ දරම දියුණු කරගෙන සත්සර දුකෙන්න්නේ නිදහස් වන්ටවානාව ලැබේවා. සියලු දෙනාට උතුන් සම්බුදු බලෙින් පසීබුදු ගුණ බලෙන් රහතුන්ගේ තේජසින් සියලු යහපත රැකවරණේ ආරක්ෂාව සැල්සේවා. අභිවාදන සීලිස්ස නිච්චං වදදාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලන් ආයුරාරෝගය සම්පත්ති සග සම්පත්ති මේවෙච අතෝනිබාන සම්පත්ති එමිනාති සමිච්චතු සුපත්තිවා සුපත්